අපි ළමාවදී පටන්ම අපි ජීවත් උනේ මේ සම්මත ලෝකයක, ලෞකික ලෝකයක. ඒ ලෞකික ලෝකය කියන්නේ මොකද්ද? ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට, දිවට, කයට දැනෙනවා. ඒ පේන්නේ බාහිර ලෝකෙනේද අපිට පේන්නේ? එතකොට අපි අඳුරගෙන සිටියේ. එතකොට බාහිර ලෝකයක් පවතිනවා. ඒ අරමුණු කරන්න මම ඉන්නවා. දැන් මට බාහිර ලෝකෙ මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු විදිහට දැනෙනවා. දැන් ඒක තමයි අපිට පහළ වෙන අරමුණු. අපි දැන් ওই විදිහට නේද ජීවත් උනේ. එතකොට අපි වෙලෙම උත්සාහ කරා බාහිර ලෝකය මේ ඉන්ද්‍රිය පහ හරහා සිත සතුටු කිරීමට නේද අපි හැමදාම උත්සාහ කරේ. බලලා සතුටු වෙන්න, අහලා සතුටු වෙන්න, හැම වෙලෙම අපි සතුටක් අපේක්ෂා කරා මේ ඉන්ද්‍රිය පහ හරහා. බාහිර ලෝකෙන් සතුට අපේක්ෂා කරා සිතේ සතුට විඳීමට. හිතෙන් විඳගන්න බාහිර ලෝකෙන් ඉන්ද්‍රිය පහ හරහා සතුට හෙව්වා. නමුත් අපිට ලැබුණද, අපිට කවදාකවත් එක ලැබුණද මේ වෙනකම්? ලැබුණත් తాවකාලිකයි නේද? ලැබුණත් අපිට ලැබුණේ తాවකාලික සුවයයි. දැන් එතකොට ඔය විදිහට ජීවත් වෙනකොට අපි නිරන්තරයෙන්ම හැරිලා ඉන්නේ කොයි පැත්තටද? බාහිරයට නේද? එතකොට අපිට බාහිරයේ අපි අඳුනගත්ත දවසේ ඉඳලා අපි දැනගත්තේ මොකද්ද? බාහිර ලෝකයක් පවතිනවා, නිත්‍යයි. මේ ස්ථිර ලෝකයක් දැන් තියෙනවා හැමතැනම ඇහැට බලනකොට. ඒ ලෝකේ අනන්තයි දිගපළල. යම්මාකාර විශාල දිගක්, විශාල පළලක්, විශාල උසක් නේද? අනන්ත වූ බාහිර ලෝකයක් ගැනනේ අපි හිතාගෙන හිටියේ. අපි දැකලා තිබුණේ, පිළි අරගෙන හිටියේ. නිත්‍ය ලෝකයක්නේ. එතකොට එදා ඉඳලා කවදා හරි මතක දවස ඉඳලා අද වෙනකම් මේ ලෝකේ අපිට නිත්‍ය වෙලා පෙවුණා නේද? එතකොට ඒ එදා ඉඳලාම අද වෙනකම් මමත් හිටියා නේද? එතකොට එතකොට මට අතීතයකුත් තියෙනවා, මට වර්තමානයකුත් තියෙනවා, මට අනාගතයකුත් තියෙනවා. ඒ ලෝකයටත් එතකොට කාලය සහිත ලෝකයක් නේද? අතීතයේ ඉඳලාම ওই විදිහට මෙහෙමනේ ලෝකේ. දැන් මේ වෙනස් වෙලා තියෙන ඉස්සර මෙහෙම ලෝකයක්නේ. ඒ ලෝකෙම වෙනස් වෙලා නේද? පවතින ලෝකෙම අද වෙනකොට වෙනස් වෙවි යන ලෝකයක්. එතකොට මමත් එනස් වෙනස් වෙන මමෙක්. නමුත් ස්ථිරයි මේ දෙකම නේද? ලෝකයක් තියෙනවා, මමත් ඉන්නවා. වෙනස් වුණාට ඒ මමමයි ඒ ලෝකෙමයි නේද? ඔතන නේද අපි හිටියේ? දැන් අපි දන්නේ ඔතන නේද? අපි ඉගෙන ගත්තෙත් ওই ටික නේද? දැන් අපි පිළිගන්න තියෙන්නේ මේ වෙනකම්මත් ওই ටික නේද? එතකොට සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මොකද්ද පෙන්වන්නේ? ඔය අපි දන්න පැත්ත. ඕකේ ඉතින් පින්පව් හොඳ නරක, ඒ සිල් දුසිල් ඔය ඔක්කොම අපිට දැන් ඔතනින් තමයි අපි හදාගෙන තියෙන්නේ. ආගම් ඔක්කොම නිර්මාණය වෙන්නේ ඔය බාහිර ලෝකය හරහානේ නේද? සත්‍ය පුජ්‍යලේක එක්කලා බාහිර ලෝකයක් හරහා තමයි සේරම ආගම් නිර්මාණය වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වුවේ මොකද? එදා සමාජය නොදන්න පැත්ත, නොපෙනෙන පැත්තක්. එහෙම නේද උන්වහන්සේ පෙන්ලා දුන්නේ? නොඇසූ නොවිරූ ධර්මයක් නේද දේශනා කරේ? නොඇසූ නොවිරූ ධර්මයක් නම් හොඳට තේරුම් ගන්න. අපි පිළි අරගෙන තියෙන අදහස් සේරම වෙනස් විය යුතුයි නේද? අපි තීරණ වෙනස් වෙන්න ඕන නේද? එහෙනම් බාහිර ලෝකයක් ස්ථිරව පවතිනවා කියන අදහස වෙනස් විය යුතු වෙන්න වෙනවා නේද? එහෙනම් අතීත වර්තමාන අනාගත කාලය තියෙනවා කියන එක අපිට වෙනස් කරන්න වෙනව නේද? එතකොට එතකොට බාහිර සහ මම කියන ලෝක දෙකක් මෙතන පිළි අරගෙන ඒ තුල අරහා කටයුතු කරන එකත් ලෝක දෙකත් පිළිගන්න තු ඉන්න වෙනව නේද? දැන් ඔය දන්න කාරණා ටික සේරම බුදුහාමුදුරුව
වෙන පැත්තකට හරවලා දෙන්නව නේද අපිට? නේද? දැන් ඕවා අපි දැනගත්තේ වෙනස් වෙන ලෝකයක්, කාලය සහිත ලෝකයක්, විශාල ලෝකයක් පත්වේ ඉන්නවා, මම ඉන්නවා, මට පේන ලෝක තියෙනවා, මේ ඔක්කොම අපි දැනගත්තේ අරමුණකින් නේද? සිත් පහළ වෙන්නේ නැත්නම් අපි ඔය එකක්වත් දන්නවද? ඔය සේරම අපි දන්න කාරණා බාහිරයක් පිළිබඳව, සත්වයේ පිළිබඳව සිතුවිලි නේද අපිට පහළ වුණේ? එතකොට සිතුවිලි පහළ නොවෙන්නේ කොයි වෙලේද? හැම මොහොතකම සිතුවිලි පහළ වෙනවා. එතකොට ඒ සිතුවිලි පහළ වෙලාම තියෙන්නේ අර අදහස් ටිකේ ඇතුළත නේද? අපි අර පොඩි කාලේ ඉඳලා ගත්ත තීරණ ඔස්සේ නේද අපිට පහළ වෙන හැම සිතුවිල්ලක්ම පහළ වෙන්නේ? තේරුණා නේද? එතකොට එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? ඔය හැම වෙලේම පහළ වෙන සිතිවිලි වල අපි නොපෙනෙන පැත්තක් උන්වහන්සේ පෙන්වනවා. ඔය සිතිවිල්ලෙම බාහිර ලෝකයේ සහ මම කියන සිතිවිල්ලෙම අපි නොදන්න පැත්තක්, අපිට වැහිලා තියෙන පැත්තක්, අපිට හොයන්න අමාරු පැත්තක් තමයි මහා ප්‍රඥාවෙන් සම්මා සම්බුදුවරු පෙන්වලා දෙන්නේ. තේරුණාද? දැන් අපිට මේක අනිත් පැත්ත හරවලා බලන්න වෙලා. අපි මේ නොපෙනෙන පැත්ත හොයන්න වෙලා. කොහෙද? අරමුණේමයි. වෙන මොකවත් නෙමෙයි. මේ අරමුණේම නොපෙනෙන පැත්තක් බුදුහාමුදුරුව පෙන්වන්නේ. වෙන දෙයක් එහෙම නෙමෙයි. වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. තේරුණාද? පැහැදිලිද? අන්න බුදුහාමුදුරුව පෙන්නවා අපිට සිත පහළ වෙනවා. දැන් අපි පේනවා කියලා කියනවා. දැන් අපිට මිදුල හමුදිනවා. අපිට මතක් වුණා. අරමුණක් පහළ වුණා. අරමුණක් නිස්සලම් පහළ වෙන්නේ. අරමුණක් පහළ වෙන්නේ නැතුව, සිතක් පහළ වෙන්නේ නැතුව මිදුල අතු ගන්න යන්න පුළුවන්ද? මිදුල අතු ගන්න ඕනේ කියලා සිතක් ඉස්සලාම පහළ වෙනවා. නේද? එතකොට සිත ක්‍රියාත්මක වෙන්න ආරම්භ වෙන්න ඉපায়ে. නැද්ද? මොකද්ද මේ නැකිටින සිත? අවිද්‍යා සිත. එතකොට මිදුලක් තියෙන්න ඕනේ. මිදුල ඇමදීමක් කරන්න කෙනෙක් ඉන්න ඕනේ. නේද? අතුගාන්න කෙනෙක් ඉන්න එපාය. නේද? එතකොට මිදුල බලන්න වෙනව නේද ඇහෙන් ඉස්සලා කුණු තියෙනවද කියලා? නේද? එතකොට බලන කෙනෙක් ඕන, දකින්න ඕන මිදුල. නේද? දකින්න කෙනෙක් ඕන, දැකීමක් තියෙන. නේද? පැහැදිලිද? තේරෙනවද ඔයගොල්ලන්ට? නැත්තම් බෑනේ. නේද? එතකොට දැන් මේ අවදි වුණු සිත, මනෝධාතුවේ නැගිට සිත, භවංග චිත්තෙන් අවදි වුණු සිත කෝ දැන් මිදුලයි අතුගාන කෙනයි. දැන් අරමුණක් නෙමෙයි තාම පහළ වුණේ. තාම මිදුලට ගියේ නෑනේ. නේද? තාම මිදුල අතුගාන්න පටන් ගත්තේ නෑ. මේ අරමුණ පහළ වුණේ ඉස්සලම මිදුල අතුගාන්න ඕනේ කියන එක. නේද? එතකොට දැන් පහළ වුණ ක්‍රියාත්මක වෙන සිතට මිදුලක් තියෙනවද? අතුගාන්න කෙනෙක් ඉන්නවද? ඉන්නවද? දැන් සිත පහළ වෙනවා, අවදි වෙනවා. මනෝධාතුව ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරනවා. ඔතන මිදුලක් තියෙනවද? තියෙනවද? ඈ? මනෝධාතුව ක්‍රියාත්මක වෙනකොට මිදුලක් තියෙනවද? අතුගාන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් අරමුණ නිසා නම් මේක සිද්ධ වෙන්නේ. මේවා ඉස්සලා අරමුණේ මේවා ක්‍රියාත්මක වෙන්න ඕන නේද? ඒකනේ මලවිනි අතු ගන්න නැත්තේ. නේද? මලවිනි අතු ගන්න නැහැ. අතු ගන්න කිව්වත් අතු ගන්න නැහැ. නේද? අතු ගන්න නැහැ. නැහැ. එතකොට ඉස්සලා අරමුණ පහල වෙන්න ඕනේ. අරමුණේ මේ ටික තියෙන්නේ. නේද? අරමුණේ නැහැ. පැහැදිලිද? තේරෙනවද? අරමුණ පහල වෙලා නම්, පහල වුණා නම් මිදුල අතු ගන්න ඕනේ කියලා. එතකොට අරමුණේ තියෙන්න එපෑ අතු ගන්න ඕනේ මිදුලයි අතු ගන්න කෙනයි. තේරෙන්නේ නැද්ද? තේරෙනවා. පැහැදිලි නැද්ද ඒක?
නෑනේ දැන් මෙතන දැන් ඇත කිව්වත් එහෙම නැත කිව්වත් එහෙම මෙතන ඒ දෘෂ්ටි වලට වැටෙනනේ දැන් මෑනේ ඔව් දැන් බලමුකෝ මේක වෙන හැටි ඉස්සෙල්ලා අපි නේද එතකොට දැන් අරමුණේ මිදුල අතු ගන්න ඕන කියනකොට මිදුල කුයි අතු ගන්න කෙනෙකුයි ඕන නේද ඉස්සෙල්ලම දැන් අරමුණ පහල වුණාමනේ අපි මිදුල අතු ගන්න යන්නේ හරිද ඒ ටික ඒ පොඩ හරිද දිගට යන්න ඉස්සර තව ගැටලුවක් නම් කතා කරන්න නෑ නේ එතකොට බාහිරද දැන් පොඩි බාහිර මිදුලක් නේ අතු ගන්න වෙලා තියෙන්නේ. ඔව්. බාහිර මිදුලක් අතු ගන්න ඉස්සෙල්ලාම අරමුණනේ පහළ වෙන්න ඕනේ. අරමුණ පහළ වෙන්න ඕනේ. නේද? අරමුණ පහළ වෙනකොට අරමුණේ තියෙනවද මිදුලක්වත් අතු ගන්න කෙනෙක්වත් අතව අරමුණ පහළ වෙලා නැහැ. මනෝධාතුව ක්‍රියාත්මක වෙනවා. අවදි වෙනවා මනෝධාතුව. තේරුණාද? මනෝධාතුව අවදි වෙනකොට මිදුලක්වත් අතු ගන්න කෙනෙක්වත් ඉන්නවද එතන? ඉන්නවද? තම සිතවිල්ල පහළ වුණේ නැහනේ. දැන් සිතිවිල්ල පහළ වෙන හැටිනේ හොයන්නේ අපි. හරිද? කාටද ගැටලු? කතා කරන්න. නොතේරි ඉන්නපා වැඩක් වෙන්නේ නැහැ මේක ඇහුවා කියලා. තේරෙන. ඒකට මනෝධාතු අවදි වෙන්නේ කොතනේ? අවදි වෙන්නේ අර මනසෙන් පෙන්නලා දෙනවනේ මිදුල අතු ගන්න ඕනේ කියලා කියනවනේ. නේද? මිදුල අතු ගන්න ඕනේ. කුණු තියනවද නැද්ද ඊට පස්සේ බලනවනේ අපි. නැද්ද? එතකොට ඕන කියන තැන මන ද මනින්ම පෙන්නලා දෙනවනේ මේක කරන්න ඕනේ කියලා අරමුණක් පහළ වෙනවනේ මනත් එක දොරක්නේ නේද දැන් උදේ අපි දන්නවා අනිවාර්යෙන් මුදුල අතු ගන්න ඕනේ කියලා ඕනේ කියලා හිත කියනවනේ උදේට එනවනේ නේද එතකොට හරිද ඒක ඇස කන නාසය දිව කය මනනේ හය දොරවල් හය නේද එතකොට දැන් මේක ආවේ මනින්මනේ හය වෙනි දොරේනේ මේක ආවේ ඔන්න 6 වෙනි දොරෙන් අවදි වෙනවා මනෝධාතුව මිදුලක් අතු ගෑමට අවශ්‍ය වෙලා එනවා නේද එතකොට දැන් මිදුලක් ඕන නේද අතු ගන්න කෙනෙක් ඕන නේද මෙතන දැන් ඉස්සෙල්ලා අරමුණේ ඕවා ටික හැදෙන්න වෙනවා නේද හැදුන් නැත්තම් හැදුණු මිදුලුයි හැදු ඉපදිලා ඉන්න සත්වයෝ ඉන්නවද ඔය මනෝධාතුව අවදි වෙනකොට නෑ හවදි අවදි වෙන වෙලාවට අතු ගාන මිදුලකුයි අතු ගාන කෙනෙකුයි ඉන්නවද ඒ මොහොතේ නේද අරමුණේ අවශ්‍ය විදියට මේව සංස්කාර විය යුත්තේ නේද නේද රෙද්ද හොදන්න ඕන කියලා හිතුවොත් එතකොට මිදුල අතු ගාන කියන එක නෙමෙයිනේ උතර පහළ වෙන්නේ එතකොට එතකොට රෙද්දයි හොදන එකයි හොදන්නයි ඔක්කොම එන්න ඕන නේද එතන ඊළඟ මොහොතේ අරමුණ පහළ වෙනකොට මිදුල අතු ගන්නවා කියලා මිදුලයි අතු ගෑමයි අතු ගන්නයි ඔක්කොම එන්න ඕන නේද නේද ගමනක් යන්න ඕනේ කියලා හිතනකොට ගමනයි ගමන යන්නයි මේ ගමන යෑමයි ඔක්කොම එතන පහළ වෙන්න ඕනේ නේද අරමුණේ දැන් අරමුණ නේද අපිට ඉස්සෙල්ලාම පහළ වෙන්නේ හරිද තව මොනවද ප්‍රශ්නයක් තියෙනවද නේද දැන් මේ අපිට පහළ වෙන අරමුණේ අපි නොපෙනෙන පැත්තේ මේ බුදුහාමුදුරුව විස්තර කරන්නේ අපි දන්න පැත්ත නම් පහල වුණා අතු ගෑවා. එතකොට මෑණියන් වහන්සේ අපිට දැන් අතු ගන්න ඕනේ කියලා පහල වෙන්නේ අතීත සංඥාද මේ? ඔව්. අතීත සංඥානේ. ඉතින් එතකොට ඕන්න දැන් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මොකක්ද ASCII කියන්නේ? එතකොට අවදි උනේ මොකද්ද? අවිද්‍යාසිත. නේද? ඔන්න අවිද්‍යාසිත අවදි වුණා. සිත අවදි වුණා අවිද්‍යාසිත. අවිද්‍යාවනේ තවම අපි අවබෝධ වෙලා නැහැනේ. අපි තාම විද්‍යාව පහළ වෙලා නැහැනේ නේද? ඔන්න අවිද්‍යාසිත පහළ වුණා. දැන් එතකොට මෙතන මිදුලක් කොයි මිදුල අතු ගන්න කොයි ඕනෑනේ මෙතෙන්ට. දැන් මේවා සකස් වෙන්න ඕනෑනේ මෙතන. නේද? එතකොට පොඩි ළමයාට කිව්වොත් මිදුල අතු ගන්න ඕනි කියලා හරි ඉපදිලා ඉන්න පොඩි මාස ගන්නක ළමයා මොකද කරන්නේ? ඒ ළමයා උඩ බලාගෙන ඉඳී මිදුලකුත් නැහැ මොකක්වත් නැහැ ඒ ළමයාටනේ. දැන් එතකොට මිදුල ගැන අපි දැනගත්තේ කවදද? මිදුල ඉගෙන ගත්තේ කවදද? කවදා හරි නේද කවුරු හරි කියලා දුන්න නිසා නේද? එතකොට මිදුල හදන්න නම් ඒ දැනගත්ත එක ආපහු එළියට එන්න ඕනේ නේද? ඒ දැනීම එන්න ඕන නේද? නැත්තම් මිදුල දන්නේ නැහැ නේ අපි. අතු ගෑම ගැන එන්න ඕන නේද? පැහැදිලිද?
පළවෙනි දවසේ ඔක ඉගෙනගත්ත දවසේ කවුරු හරි කියලා දුන්නු දවසේ අරමුණක් අපිට පහළ වුණානේ මිදුල අතු ගන්නවා කියලා. හරිද? පළවෙනි දවසේ පොඩි කාලේ හරි කියලා දෙනකොට මිදුල අතු ගන්නවා කියලා අරමුණක් පහළ වුණා. එදා අරමුණ පහළ වෙනකොට මිදුලක් අරමුණේ පහළ වුණාද මිදුල කියන රූපය? මිදුල කියන සංඥාව පහළ වුණාද? මිදුලක් කියලා සංඥාවක් නේද පහළ වුණේ? මේ ලෝකේ එතකොට ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ දැනගෙන තියෙන්නේ රූපද සංඥාද? නේද? ඉගෙනගත්තේ සංඥා ටිකක් නේද? පැහැදිලිද? සංඥාව කියන්නේ මොකද්ද? ඇයි මිදුලට මිරිඟුවක් කියන්නේ? මිදුල කියන රූපය සංඥාවක් නම් මනසට එනකොට, මනසෙන් ගන්නකොට මේක සංඥාවක් නම් තේරුණාද? අර එළියේ තියෙන මිදුල නෙමෙයි මේ. දැන් මනසෙන් අපි ඉගෙනගත්ත දවසේ පළවෙනි දවසේ ඉගෙනගත්තේ මිදුල කියලා හිතේ පහළ වුණේ මිරිඟුවක් නේද? පළවෙනි දවසේ ඉගෙනගත්තේ මනසේ මිරිඟුවක් නේද? කාගෙන් හරි අහලා? එතකොට මිරිඟු නොවන රූප මොනවද මනසේ අපි අනුන්ගෙන් අහලා ඉගෙනගෙන තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔක්කොම බාහිර ලෝකේ තියෙන රූප ලෝක කියලා මනසෙන් ගත්තේ රූප නෙමේ මිරිඟු. ඒකනේ සංඥාව මිරිඟුවක් කියන්නේ. මිරිඟු නොවන රූප කියන්න බලන්න. මොනව හරි එක රූපයක් මිරිඟු නොවන ඒවා තියනවාද? මිරිඟු නොවන රූප මොනවද? මනසෙන් ගන්නකොට මිරිඟු නේද සියල්ලම? එහෙනම් පළවෙනි දවසේ රැවටුනේ නැද්ද? මනස සිත රැවටුනේ නැද්ද? රූපයක් තියෙනවා, මිදුලක් තියෙනවා එළියේ කියලා මනස රැවටුනේ නැද්ද මිරිඟුවකට? රැවටුණා නේද? එතකොට ඒක දකින ඇස කොහොමද ඉගෙන ගත්තේ? ඒකත් අනුන්නේ කියලා දුන්නේ මේක ඇස කියලා. ඒක එතකොට රූපයක්ද? ඒක සංඥා මිරිඟුවක් නේද? එතකොට සංඥා මිරිඟු දෙකක් නේද පළවෙනි දවසේ අපිට ඉගෙන ගත්ත දවසේ කියලා දීලා තියෙන්නේ? එතකොට සිතේ අරමුණ පහළ වුණේ මිදුලක් නිසාද සංඥා මිරිඟුව නිසාද? සංඥා මිරිඟුව නිසා. දැක්කා කියලා කිව්වේ දැකීමක්ද මිරිඟුවකට වුණා? ඇහෙන් මිරිඟුවකට, ඇහැගෙන මිරිඟුවකට වුණා. එතකොට දැන් මතකයේ විදියට ඉතිරි වෙන්නේ මොනවද? මිදුලක්ද ඇහැද ඉතුරු වෙන්නේ? හැමදීමද ඉතුරු වෙන්නේ? සංඥාද ඉතුරු කරගන්නේ? එතකොට සංඥා ඉතුරු කර ගන්නකොට මිරිඟු දැන් ඊළඟට හොඳට කල්පනා කරන්න. ඔන්න සංඥා ඉතුරු වුණා. ඈ සංඥාව මිරිඟුවක් නම් සංඥාව ඉතුරු වෙනවද? සංඥාව ඉතුරු වෙන්නේ නැහැ. මිරිඟු නම් මොනවද ඉතුරු කරන්නේ? එතකොට මොකද ඊළඟ ඉතිරි වෙලා තියෙන්නේ මතකයේ විදියට? මොකුත් නැහැ. නැවත රැවටෙන්න ඕන කරන හේතු මතකේ තියෙන්නේ මොනවද? නැවත වතාවක් ඇහැට ගැටෙනකොට මනෝ ධාතුව ක්‍රියාත්මක වෙලා රූප විදියට සංස්කාර කරන්න ඕන කරන හේතුව එදා ඉතුරු කරගත්තා. අවිද්‍යාවයි තණ්හාවයි හේතු ඉතුරුණා. සංඥාව මිරිඟුවක් නම් මොනවයි ඉතුරු වෙන්නේද? දැන් නැවත සකස් කරන්න මොකද ඉදිරියට එන්නේ? තණ්හාව. අවිද්‍යාව නැගිටිනකොට මතකය කියලා මේ මොකද්ද? තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. මොනවද එතකොට තණ්හාව වෙන සංස්කාරයක් හදනවා, සකස් කිරීමක් හදනවා. මොනවද? මෙන්න අනන්ත වූ අවකාශයක මිදුලක් වෙන් කරගෙන, විශාල අවකාශයක මෙන්න මිදුලක් විශ්ව ලෝකයේ, ලෝකයේ මිදුලක් කියලා එකක් තියෙනවා. අන්න සංස්කාර. සංස්කාර.
දැන් තණ්හාව වඩුව වැඩ පටන් අරන් නේද? අන්න ඒකේ කුණු තියෙනවා. ඒව මොනවද? සංඥා. මිරිඟු. මෙන්න එකතු කරනවා. මෙන්න මේ ටික එකතු කරනවා සංස්කාර කියන්නේ මේවා එකතු කරගන්නවා. කොහෙන්ද මේවා ගත්තේ? තණ්හාව නැගිටලා. අවිද්‍යා මිනිස්සු මෙන්න තණ්හාව නැගිටලා සංස්කාර හදනවා. පැහැදිලිද? තේරෙනවද? ඉස්සෙල්ලා අරමුණ පහළ වෙන්න එපා මිදුලතු ගන්න කලින්. දැන් මේ අරමුණ පහළ වෙන ආකාරය. තේරුණාද? එතකොට මිදුලක් හැදිලාද? ඇහැක් හැදිලාද? අමදින්ද අතක් හැදිලාද? නෑ. එකක්වත් නෑ. මොනවද මෙතන තියෙන්නේ? රැවටීම. මිරිඟුවලද එකතු වෙලා හදන දෙයක් හම්බ වෙනවද මිරිඟු එකතු කරලා? එතකොට මොනවද එනම් මේ එකතු වෙලා කරන්නේ? තණ්හාවත් අවිද්‍යාවත් සංස්කාර කරනවා කියන්නේ රවට්ටන්න හදනවා. රැවටීමක් හදනවා. මුලාවක් හදනවා. තේරුණාද? පැහැදිලිද? දැන් එන අවිද්‍යාපච්චය සංඛාර කියන්නේ ඔන්න ඕවයි. සංඛාර වෙන්නේ ඔය තණ්හාව දෙන බාහිර ලෝකයක්. මිදුලක් තියෙනවා. ඒක කුණු ගොඩවල් තියෙනවා. අමදින්න කෙනෙක් ඉන්නවා. අමදින්න අතක් තියෙනවා. ක්‍රියාවලියක් තියෙනවා. මෙන්න එදා තණ්හාව හේතු ඉතුරු කරගෙන දැන් හේතු මෙතෙන්ට ක්‍රියාත්මක වෙලා මෙන්න සකස් කරගන්න. පොඩි ප්‍රමාණයක් නෙමෙයි අනන්ත අසංඛ්‍ය ප්‍රමාණයක් මෙතන සකස් කරනවා. තේරුණාද? පැහැදිලිද? මෙන්න මේකට තමයි සංඛාර කියලා කියන්නේ. දැන් සංඛාර වෙනකොට මෙන්න ඇහැකුත් සංඛාර කරලා මිරිඟුවක් දැකීමකුත් සංඛාර කරලා කුණු බව දකින්න එපාය අතු ගන්න. නේද? කුණු බව දකින්න එපාය අතු ගන්න. අන්න දැන් දැන් මෙතන සංඛාර කරනවා. දකින්නයි දැකීමකුයි. තේරුණාද? නේද? දැන් එතකොට මිදුල අතු ගන්න ඕන කියලා මනසෙන්ම කියනවා. මේකත් අපිට ඇහෙනව නේද? ඇහෙනවනේ. මෙහිත කියන්නේ වෙන්න ආසන්නෙකුත් ඉන්නවා. මේ සංඛාර වෙන දේවල් මේ ඉතුරු කරගත්ත හේතු ක්‍රියාත්මක වෙලා සංඛාර වෙන ආකාරය. දැන් මෙතන ගඳ සුවඳක් තියෙනවද? ගඳක් හෝ සුවඳක් හෝ දැන් තියෙනවද උතර? නෑනේ. එතකොට ගඳ නෑ, ගඳ සුවඳ නෑ කිව්වොත්? එතකොට ගඳ සුවඳක් තියෙන හින්දා නේද නෑ කියන්නේ? අපි උතන ගඳ සුවඳ කියලා එකක් තියෙනවනේ ලෝකේ. ඒ තියෙන එක නෑ මෙතන. නැත්තම් තියෙනවා නැත්තම් නෑ. එතකොට නෑ කිව්වත් තියෙනවා. තියෙනවා කිව්වත් නෑ. දෙකම ඉන්න තියෙනවා නේද එතකොට? ඇත නැත දෙකම එක නේද මේ ඉන්නේ ඔක්කොම? දැකීමක් වෙනකොට දැකීමකුත් තියෙනවා. දැකීමක් නැති බවකුත් තියෙනවා. ඇසීමක් එනකොට ඇසීමකුත් තියෙනවා. ඇසීමකුත් නැති බවක් තියෙනවා. ගඳ සුවඳද විඳීමකුත් තියෙනවා. මෙතන විඳින දෙයකුත් නෑ. ඇත නැත දෙකටම අහු වෙලා නේද දැන් අපි? නැත කිව්වත් ඇත, ඇත කිව්වත් නැත. පැහැදිලිද? දැන් මේ සංස්කාර කරන්නේ එතකොට මොකද්ද මේ අරමුණ තුල මොකද්ද? ඇත නැත ලෝකයක් සංස්කාර කරන්නේ. මෙන්න ගන්ධයක් විඳීමක් නැත. නැති වුණත් විඳින්නයි ඉන්නවා. නේද? නැහැ කියන්නත් එපා ඇත. විඳින්නයි ඉන්නවා. එතකොට රස උතන නෑනේ. එතනත් ඇතනත් අහු වෙලා නේද අපි? නමුත් රස නැත කියන කොටත් රසයක් තියෙන්න එපා. නෑ කියන්නේ නෑ තියනවා කියන කොට නෑ වෙන්නත් එපාය නේද? අන්න විඳින්න ඉන්නවා. එතනත් විඳීම තියෙනවා. විඳීමක් තියෙනවා. තේරුණාද? එතකොට ස්පර්ශය විඳීමත් විඳින්නත් ඉන්නවා. විඳීමකුත් තියෙනවා. විඳින්නයි විඳින්නයි විඳීමයි.
මෙතනත් විඳින්නයි විඳීමයි. මෙතනත් පොට්ටබ්බ ස්පර්ශයත් විඳින්නයි විඳීමයි. සිතන්න දැන් මේක හිතන්න එපා. ගන්න ඕනද අද කියලා හිතන්න එපා නේද? දැන් එතකොට ඔය කාරණා හයම උතන එන්න ඕන නේද? ඔය හයම එන්න ඕනේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය තුනම ඇවිදිලා නේද හැම අරමුණකම එතකොට? පැහැදිලිද? දැන් මේ සංස්කාර කරන්නේ මේ සකස් කරලා දෙන්නේ කවුද? මේ අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට දැන් මෙතන සකස් වීමක් තියෙනවද එහෙනම්? මිරිඟු නේද මේ ඔක්කොම? දැන් දකින්න ඇහැක් කනක් නාසයක් දිවක් කයක් මනක් ඕන නේද අතන? දැන් අතන අර විඳින හය දැකීම ඇසීම විඳීම කියන තැන ඇසක් ඕන නේද දකින්න? කනක් ඕන නේද අහන්න? නාසයක් ඕන නේද ගන්ධය විඳින්න? දිවක් ඕන නේද රසයක් විඳින්න? ස්පර්ශය ලබන්න කයක් ඕන නේද? එතකොට මේ හයක් එන්න ඕන නේද අතන? ඕක නේද සලආයතන කියන්නේ? දැන් මේ එකවර මේ සේරම මුදුලතු ගන්න ඕන කියලා හිතපු අරමුණ මේ. හිතුණ කොටම මේ සේරම වෙලා ඉවරයි. එකවරම මේ ඔක්කොම වෙනවා. තේරුණාද? ආයතන හයකුත් ඇවිදිලා, ආයතන හයට අයිතිකාරයෝ හයකුත් ඇවිදිලා, විඳින්නොත් ඇවිදිලා. නේද? ආයතන හය එකවරම. දැන් බලන්න මිදුල අතු ගන්න ඕනේ. කොච්චර වෙලාවක් ගියාද ඔක හිතන්න? දැන් මිදුල අතු ගන්න ඕනේ කියලා හිතනකොටම මිදුලත් පෙනිලා, කුණුත් පෙනිලා ඔක්කොම වෙලා ඉවරයි නේද අපිට? කොච්චර කාලේ ගියාද? කාලේ නිසා මම වේගය නිසා අපිට එකක් විදියට පෙනුනට කරුණු ආශියක් මෙතන. ඒකනේ සංකාරිකෙන්. එතකොට එක මොහොතක මේ සේරම වෙලා නේද? අපි කල්පනා කර කර ඉන්නවද ඔතන? නෑ නේද? කොහේද මිදුල? කොහොමද හොයනවද බලන්න මිදුල? හොයනවා, හොය හොයා ඉන්නවද? නෑ නේද? කියනකොට වැඩේ වෙලා නේද ඔක්කොම? නේද? මම කියනකොට අන්නසි ගෙඩිය කියලා පෙනිලා නැද්ද? ඇහිලා නැද්ද? ගඳ සුවඳ දැනිලා නැද්ද? රස විඳිලා නැද්ද? මේ රහත් දැනින්නේ ස්පර්ශයල අල්ලලා නැද්ද? හිතලා නැද්ද? දැන් එතකොට ඕවා ටික හිතේ නේද ඔක්කොම? හයම ඇවිදිලා නේද? පැහැදිලිද? මේ හයම එනවා කියලා අපිට පේන්නේ නැහැ. පේන්නේ නැතිකම මේ ඔක්කොම පේන්නේ නැහැ. ඒක තමයි මේ ගැටලුව. මේ බුදුහාමුදුරුව පෙන්වන ටික තවම දැකලා නැතිකමයි අපේ මේ ප්‍රශ්නේ. මේක දැක ගන්නයි අපි මේ වෙහෙසෙන්නේ. තේරුණාද? ඔව්. එතකොට දැන් මේ ඔක්කොම මිරිඟු නේද ඇවිත් තියෙන්නේ? නේද? මොනවත්ම දේවල් එන්න බෑ නේද තණ්හාවෙන්? බෑ. ඒතර තණ්හාව ක්‍රියාත්මක වෙලා මිරිඟු නේද මේ දෙන්නේ? මිරිඟු කියන්නේ රවට්ටනවා නේද? රූප විදියට රවට්ටනවා නේද මිරිඟු කියන එකේ අර්ථය? නේද? එතකොට ඊළඟට හොඳට කල්පනා කරන්න. මේක අතීතයක්ද මේ මොහොතේද ක්‍රියාත්මක වෙන්නේ? මේ මොහොතේ. මේ අරමුණ පහළ වෙන්නේ. එතකොට අතීත හේතු වුණාට හේතු ක්‍රියාත්මක වෙන්නේ කොයි වෙලේද? මේ මොහොතේ. පැහැදිලිද? එදා ඉතිරි කරගත්තේ හරි, ඒක අතීතේ කියමුකෝ අපි. තේරුණාද? දැන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ නේද? එතකොට මේ මොහොතේ ක්‍රියාත්මක වෙනකොට මේක අතීත හේතුවක්ද මේ මොහොතේ ක්‍රියාත්මක වෙන හේතුවක්ද? මේ මොහොතක්නේ. පැහැදිලිද? එතකොට මේක අතීතයක් තියෙනවද? නෑ නේද? එතකොට අතීතය කියලා එකක් කියන නෑ නේද මෙතන? මේ මොහොතක් ගැන නේද කතා කරන්නේ? පැහැදිලිද? ඔන්න එහෙනම් දැන් මේ හේතුඵල ධර්ම ගැන බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මේ මොහොතක. හේතු අතීතේ වුණාට ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. තේරුණාද? අපිට මතක් වෙනවා පුංචි කාලේ සෙල්ලම් කරපු හැටි. එතකොට දැන් පුංචි කාලේ සෙල්ලම් කරපු හැටි මතක් වෙනකොට මතක් වෙන්නේ කොයි වෙලේද? මේ මොහොතේ. එතකොට මේ මොහොතේ මොනවද අපි ළඟ පහළ වුණේ? සෙල්ලම් කරපු එකද පහළ වුණේ? සෙල්ලම් කෙරුවා කියන
රූප ටික ගේනවද සංඥා වලින්? සංඥා ගොඩක් නේද මනසේ පහළ වෙන්නේ? ඒ වගේ රූප නේද පේන්නේ අපිට? එතකොට අපි මිරිඟුවේ වතුර තීබිලා නේද අපිට? සංඥා අතීත කියන සංඥාවක් සෙල්ලම් කරපු සංඥාව පහළ වෙනවා නම් යාළුවෝ ටික පේනවා, සෙල්ලම් කරපු වැලිපත් පේනවා, ගමන් ගිය හැටි පේනවා, උයපු හැටි පේනවා නේද? ඔක්කොම ජාති කරානේ නේද? බොනික්ක වඩාගෙන උන්නු හැටි පේනවා. දැන් ඕව රූපද මේ පහළ වෙන්නේ මේ මොහොතේ? මිරිඟුද? සංඥාද? එතකොට දැන් ඕව අනේ මෙහෙම කෙරුවා, මෙහෙම කෙරුවා, මෙහෙම කෙරුවා කියලා සෙල්ලම් කරපු හැටි විස්තර කරනකොට මිරිඟු වල වතුර හම්බ වෙලා නැද්ද ඕගොල්ලන්ට? දැන් ඔය අපූර්වට වතුර හම්බ වෙලා තියෙන මිරිඟු වල නැද්ද? නැද්ද? ඔන්න වැරද්ද. ඔන්න වැරද්ද. මනසේ පහළ වෙන්නෙම මිරිඟු රවට්ටන. ඒවා රූප වෙලා පේනවා. ඒවා රූප විදියට පේනවා. නැද්ද? පැහැදිලිද? එතකොට සංස්කාර කරන්නේ රූපද රවට්ටනවද මිරිඟු වලට? එතකොට මම කියනවා ඕගොල්ලන්ට හොඳට රෝසමල් පිරුණු පඳුරක් මැවිලා නේද? විදුරත් පේනවනේ. පාටත් එක එක්කෙනාට සාපේක්ෂව පාට ඔළු තෝයා ගත්ත නේද? එතකොට දැන් ඕක රෝසමල් ගහද්ද රෝසමල් පඳුරක්ද? මිරිඟු වල ඕගොල්ලන්ට රූප හම්බ වෙලාද? මිරිඟු වල රූප හම්බ වෙලා. ඉතින් මොකටද එනකොට මිරිඟු කියන්නේ ඕගොල්ලෝ? ඕගොල්ලන්ට මිරිඟු නෙමෙයි නේ වගේ රූප තියෙනවානේ. ඇත්ත කරගන්න. රැවටිලා නෙමෙයිද? ඔන්න ඔය රැවටීම තමයි මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. කවදද ඕගොල්ලන්ට මිරිඟු නොවන රූප වෙලා තිය රූප වලට රැවටු නැති වෙලාව කියන්න මට? හැම අර මුණකම මිරිඟුක රූපයක් විදිහට රැවටෙනවා නේද? මෑණියනි එතන මේ අපි රූප වලට රැවටෙන්නේ අර වේදනා අවිද්‍යාව වේදනා සංඥා සංකාර ඒ ටික හින්දා නෙමෙයි. නෑ නෑ මේ අවිද්‍යාව. අවිද්‍යාවමයි. ඕන්න ඔකට තමයි අපි අවිද්‍යාව කියන්නේ. රැවටෙන එකටම තමයි අවිද්‍යාව කියන්නේ. රූප කියලා රැවටෙන, ශබ්ද කියලා රැවටෙන. රැවටෙනවා. ශබ්දවලත් රූපයක් තියෙනවා. තියෙනවා තියෙනවා. ගන්ධේ රූපයක් තියෙනවනේ. රසෙත් තියෙනවා. තියෙනවනේ බලන්න. රසෙත් තියෙනවා. ධම්මේ අපූර්වට දැන් මේ මිරිඟු පෙනල් ගෙනල්ලා රූප පෙන්නනවා නේද අපිට? අන්න ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. වෙන මොකුත් නෙමේ අවිද්‍යාව කියන්නේ රවට්ටන එකට. තේරුණාද? පැහැදිලි දෙයක් ඇතයි සිතීම. මේ රවට්ටලා පෙන්නනවා. ඒක පිළිගන්නවනේ සිත. සිත පිළිගන්න. මමනේ අතු ගන්න. මමනේ අතු. ඒක මේක පිළිගන්නවනේ එතකොට. මනසට දීලා 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 අවිද්‍යාව කියලා දීලා දීලම කුරුකා. අන්න අවිද්‍යාවම පෙන්නන්න ඕන. අවිද්‍යාවම පෙන්නන්න ඕන. තේරුණාද? අන්න සංඛාරපච්චයා විඥාන. දැන් මේ සංස්කාර කරලා තියෙන තැන මේ ඔක්කොම සංස්කාර කරලා ආයතනයි ආයතන වල අයිතිකාරෝ මේ සංස්කාර කරලා දෙනකොට ගත්ත දැනීමක් මිදුලා තු ගන්නවා කියලා. දැන් මොකද ඒ ගත්ත දැනීම? මෙතන දැන් තියෙනවා දෙකක්වත් ඕවා. එතකොට මොකද මේ දැනීමක් ආවේ? විඥානයක් ආවේ. සංකාර පත්‍ය විඥාන. බොරුවක් නේද? රැවටීමක් නේද? මායාවක් නේද? එතකොට එතකොට මිදුල අතු ගෑමක් කියලා එකක් මෙතන වෙනවද? එතකොට වෙන්නේ නැහැ. මායාවක් නේ එතකොට මෙතන. තේරුණාද? දැන් මායාව මායාවක් කියලා වැටහිලා තියෙනවද? වැටහිලා නැහැ. වැටහිලා නැති නිසා නේද ඒකේ නාම රූපයක් පේන්නේ මිදුල කියලා? මිදුල කියලා දැන් ඔයාලට පින්තූරයක් පේනව නේද? දැන් රෝස ගහ කියලා පින්තූරයක් පේනව නේද? මොකද මේ පින්තූරේ පේන නාම රූප? දැන් විඥාන මායාවක් වෙලාද? නෑ, ඇත්ත වෙලා. විඥාන ඇත්තක් වෙලා නේද? මායාවක් නෙමෙයි නේද? ඇත්ත වෙලානේ. දැන් ඔය නාම රූපෙකුත් පේන්නේ ඕකේ රෝසමල නේද?
එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ නාම රූපය නාම ධර්මයක්. ඇයි නාම ධර්මයක් කියලා වචනයක් මෙතෙන්ට දැම්මේ? මොකක් හරි චිත්ත රූප කියන්නේ මොකක් හරි කියන්න බැරිය බුදුහාමුදුරන්ට. ඇයි දේශනා කරේ නාම රූප කියලා? මනසේ කවදාකවත් රූප පහළ වෙන්නේ නැහැ. පොඩි කාලේ අපිට දුන්න එක තමයි ওই නාම රූපේ. එදා තමයි දුන්නේ අපි. එදා තමයි රැවටුනේ. එදා තමයි පළවෙනි රැවටීම. ඔව්. ඒ පළවෙනි රැවටීම තමයි අපිට ඒ රැවටීමෙන් දැන් ගැලවෙන්න බෑ. ගැලවෙන්න බෑ. ඒක ඇත්ත වෙලා නේදාගත්තේ. අන්න ඒ රූප පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. නේද? මේවා නාම ධර්ම. නාම ධර්ම. නාම ධර්ම. සිත කියන්නේ නාම ධර්ම. නාම ධර්ම. නාම ධර්ම. දැන් පොඩි ළමයාට එහෙම පහළ වෙන්නේ නැහැ. තාම මේ බොරුවට අහු වෙලා නැහැ නේ. රැවටීමට අහු වෙලා නැහැ නේ ළමයා. අහු වෙලා ඉන්නේ. මේ අපි දැන් අහු වුණා නේ ඉගෙනගෙන. දැන් ඔක්කොම පහළ වෙන්නේ නාම ධර්ම නේද අපේ හිතේ? දැන් නාම ධර්ම නොවන, නාම රූප නොවන රූපය මොකද්ද බාහිර ලෝකේ තියෙන? නාම ධර්ම නොවන, නාම රූප නොවන රූප මොනවද බාහිර ලෝකේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ? ගෙඩියක් කියලා අපි ගෙඩි අඳුරගෙන තියෙනවනේ. අර අපි ළඟ තියෙන රැවටීමට සාපේක්ෂව අපි එකට නමක් දෙනවා ගෙඩියක්. ඇටතලයක වර්ණයක දාගන්නවා. ගෙඩියක් දෙනවා. හැම වෙලේම අපේ මේ රැවටීමට සාපේක්ෂව ගොඩනගනවා ඊළඟ එක. ඇත නැත ලෝකයක් තමයි දැන් මේ නිර්මාණය කරන්නේ. ඇත නැත අපි හු වෙලා ඉවරයි. තේරුණාද? දැන් එතකොට ඇත්තටම මෙතන මොනවද තියෙන්නේ? දැන් මේ සංඛාරය තුළ මේ කෙලෙස් ක්‍රියාත්මක වෙන තැන මේ වගේ මොනවද ඇත්ත? කිසිම දෙයක් ඇත්තක් නෑ නේද? ඔක්කොම රැවටීමක් විතරයි නේද? සේරම රැවටීමක්. ඒක නිසා නේද බුදුරජාණන් වහන්සේ මේ 12ට අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන කියන මේ 12ට භූත කියලා පෙන්නුවේ. භූත කියලා පෙන්නුවානේ. ඇයි ඔකට භූත කිව? යථා භූත ඥාන දර්ශනයට එන්න කිව්වනේ අපිට. අපිට යථා භූත ඥාන දර්ශනයට. ඇයි මේවට භූත කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ? භූත කියන්නේ දෙයක් නැතුව දෙයක් විදියට රාවට්ටනවා. ඕකේ ඇති දෙයක් නැහැ 12න් එකක්වත්. තේරුණාද? භූත වේවිදි මොකද කරන්නේ? එන්න කෙනෙක් නැහැනේ භූතයෝ මිසක්. භූතයෝ නෑවිත් තියෙන්නේ නේද? යಾನීද භූතානි සමාගතානි මතකද? සමාගතය. යಾನීද යම් මොහතක මේ මොහොතේ ඉද මේ මොහොතේ භූතානි සමාගතානි වෙනව නේද දැන් මෙතන සමාගමයක්. පැහැදිලිද? අනු රාශියක් කියන එක නේද? මේ භූත ගොඩක් එකතු වෙලානේ මේ හදන්නේ. භූතයින් මොනවද තියෙන්නේ භූතවල? මොකුත් නෑ රැවටීමක් විතරයි. නේද? සමාගතානි මේ එකතු කරන්නේ නේද හදන්නේ තණ්හාව. බුම්මානි වායානි අන්තලික්කේ. මෙන්න මෙතන අවකාශයක් තුල බිමක් හදනවා. බිමක් හදනවා. තේරුණාද? පැහැදිලිද? මම වැඩියේ විශාලා මහනුවරට මේකේ තථාගත ස්වභාවය පෙන්වන්නේ. තථාගතන් දේව මනුස්ස පූජිතන් හැම කෙනෙකුගේම පූජාවට ලක් වෙන යථා ස්වභාවය කියලා දෙන්න. බුද්ධ ධම්ම සංඝ වටින්නේ කොහොමද කියලා, රත්නත්‍රය මෙතන පහල කරගන්නේ කොහොමද කියලා දෙන්නයි මම ආවේ මේ භූත සමාගමයකට අහුවෙලා තියෙන තැනකට. අන්න යಾನීද භූතානි කියන ගාථාවේ අර්ථය ඕකයි. දැන් මේ භූත සමාගමයක් නේද අවිද්‍යාපත්‍ය සංඛාර වෙනකොට හැම මොහොතකම වෙන්නේ. මේ භූත සමාගමයක් නිසා බිමක් හදා ගන්නවා. ඔය බිමට තමයි අපි අරමුණ කියන්නේ, හිත කියන්නේ, මනස කියන්නේ. වෙන බිමක් නෑ අපිට. වෙන අරමුණක් කියලා එකක් නෑ, සිත කියලා එකක් වෙන්න නෑ. දැන් මේ සිතේ මේක හැදෙනවද? මේක හැදෙන තැනට අපි සිත කියලා සංඥාවක් දීලාද? සිතේ මේක හැදෙනවා එහෙමනම් නෙමෙයි. තේරුණාද? මේ ක්‍රියාකාරීත්වයට අපි අඳුරන්නේ නැති නිසා නමක් දුන්නා සිත හරි අරමුණ හරි මනස හරි කියලා. ඔය ඔක්කොම මෙතෙන්ද දෙන
සංඥා. තේරුණාද? එතකොට එහෙනම් මේව බොරු නම් සිත කියලා එකක් පවතිනවද? සිතකුත් නෑ නේද එතකොට? පැහැදිලිද? අන්න. එතකොට එහෙනම් මේ අරගෙන තියෙන මිදුල අතු ගන්න ඕනේ කියලා ආපු දැනීම මොකද්ද එතකොට විඥාන? සංකාරපත්‍ය විඥාන. මොකද්ද එතකොට මේ විඥාන දැනීම? බොරුවක්, රැවටීමක්, මායාවක්. ඒක නේද අවුරුදු 45 මුන්වහන්සේ දේශනා කරේ විඥානයේ මායාවක් කියලා. එතකොට අපි කොයි අරමුණේද මායාවට අහුණු වෙන්නේ? හැම වෙලේම සංඥාවල මිරිඟු වල වතුර තියෙනවා කියලා රැවටීමකට අහු වෙලා. හැම වෙලේම මේ මිරිඟු වල වතුරේ හම්බ වෙනවා, හම්බ වෙලා අපිට රූප වෙලා රැවටිලා අපි. ඕකට තමයි විඥානය කියන්නේ. චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ විඥාන හය. හැම මොහොතෙම රැවටිලා. පැහැදිලිද? තේරෙනවද? මේ අරමුණේම අපිට නොපෙනෙන පැත්ත මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. නාම රූපත්‍ය සලායතන. දැන් මේ සලායතන වෙලා නේද මෙතන? එක පාරටම අරමුණ පහළ වෙනකොට ආයතන 6යි ආයතන 6ට අයිතිකාරය වෙන්නේ. තේරෙනවද? දැන් ඊටකට ආවිගේට කුණුනේ එන්න. හරියට රොඩු තියෙනවා. නේද? මේ මායාව සලායතන පත්‍ය පස්ස අතුනෝගා බෑනේ අද. පස්ස. හම්මෝ වදනං එපා වෙනවා අතුගාලා. වේදනා. විඳිනවා. අතුගාන්න මෙපාය. ඉතින් ඔන්න. විඳිනවා නේද එතකොට දැන් ඉතින්. විඳින්න විඳින්න එතකොට මේ බොරුව තහවුරු වෙනවා නේද තව? විඳින්න විඳින්න මේ මායාවම බොරුවම ඇත්තම වෙලා එනවා නේද තවදුරට? තවත් විඳිනකොට මෙතන. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් තණ්හාව වැඩි වෙනවා. තණ්හාව වැඩි වෙනවා. වේදනාපච්චය තන්න. තවත් තණ්හාව වැඩිනවා. දැන් මේකෙන් ගැලවෙන්නද හදන්නේ? තව බර බර වැඩි කරගන්නද හදන්නේ? පැහැදිලිද? වේදනාපච්චය තන්න. තණ්හාපච්චය උපාදාන. දැන් මෙන්න උපාදාන. පැහැදිලිද? තේරෙනව නේද? අන්න දැන් උපාදාන කරන්න තියෙන්නේ මොනවද? දැන් මෙතන මොනවද මේ උපාදාන කරන්නේ? දැන් එතකොට මේ ඔක්කොම සංඥා මිරිඟුණක්. මේ හය දෙනා කවුද? මේ හය දෙනාත් බොරු මිරිඟු නේද එතකොට? දැකීම ඇසීම විඳීම ඔක්කොමත් මිරිඟු නේද? එතකොට මේ මිරිඟු රාශියක් නේද තණ්හාපච්චය උපාදාන කරන්න තියෙනවා? තණ්හාපච්චය උපාදාන නේද? මිරිඟු නේද මෙතන උපාදාන වෙන්න තියෙන්නේ? අන්න උපාදානය කියන්නේ මොකද්ද? රූප උපාදානය. දැන් මේ දකින මිදුලයි මමයි දෙකම උපාදාන වෙලා නේද? උපාදාන වෙලා පවතිනම දෙයක් වෙලා ඇත කියන දෘෂ්ටියකට අවු වෙලා. තේරෙනවද? මේක පවතින දෙයක් වෙලා ඇත්තම වෙලා මෙතන ඇත්තමයි. දැන් අතු ගන්න වෙලා මේක තියෙනවා. අන්න උපාදාන පවතින ලෝකයක්. ඇයි අපි පවතින ලෝකයක් ගැන මේ රැවටිලා තියෙන්නේ හැමදාම? අපි තණ්හාව ඉතිරි වෙලා තියෙන්නෙම, තණ්හාව ක්‍රියාත්මක වෙන්නෙම හැම මොහොතකම නිත්‍ය ලෝකයක් එදා ඉගෙනගත්ත නිසානේ. අපිට කියලා දුන්නද පුතේ මේක සම්මතයේ පරමාර්ථයට නම් මෙහෙම එකක් නැහැ කියලා හැම කියලා දීලාද සංඥා ටික ඉගෙනුවේ? පවතින ලෝකයක් කියලා නේද, නිත්‍ය ලෝකයක් කියලා නේද ඉලගත්තේ? එතකොට පවතින ලෝකයක්ම කරලා දෙන්න ඕන නේද මෙතන තණ්හාව ඇවිදilla? තණ්හාව ඇවිදින් ඇත්ත පෙන්නයිද? තණ්හාව ක්‍රියාත්මක වෙලා පෙන්වන්න උනම් මේක තියෙනවම තමයි, ඇත්තම තමයි, ස්ථිරම තමයි, නිත්‍යම තමයි. ඇත කියන දෘෂ්ටිය තුලමයි හැම වෙලේම මෙතන එතකොට ඉන්නේ. තේරුණාද? මේ ඇත නැත දෘෂ්ටියක් තුලමයි හැම වෙලේම. අන්න උපාදාන. දැන් උපාදාන කරනවා. මොකද මේ උපාදානය කියන්නේ? උපාදානයේ උදාහරණයකට දුන්නා පෙනපිඩු. පෙනපිඩුවක්. දැන් ওই උපාදාන පෙනපිඩුවේ මේ සේරම මිරිඟු ටික තියෙනවා නේද? දැන් හොඳට බලන්න පෙනපිඩුවක් තුල බින්දු 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 ගොඩාක් එකතු වෙලා නේද පෙනපිඩුව හැදෙන්නේ? කොච්චර තියෙනවද මේ බින්දු? අනන්ත ප්‍රමාණයක්. ඔය අනන්ත ප්‍රමාණයම තමයි මේ උපාදාන වෙන්නේ.
මිදුල පේනවා, බාහිර ලෝකෙ මිදුල වෙන් වෙලා පේනවා නේද? දැන් මේ ටිකයි මිදුල සීමාව. දැන් අතුගාන්න තියෙන මිදුල සීමාව මේ ටික. ඒ වුණාට මේ සීමාව හැර අර මහා ප්‍රමාණයක් ලෝකෙ තියෙන්නේ. ඒ ලෝකෙ කොටසක් වෙන් කරලා මේ මිදුල කියලා අපි ගත්තා. පැහැදිලිද? දැන් මේ මුළු ලෝකෙකින්ම කොටසක් නේද අපි මිදුල කියලා කියන්නේ. එතකොට දැන් මෙතනත් ලොකු ලෝකෙකින්ම විශාල පරාසයකින්ම කොටසක් වෙන් කරගෙන නේද මිදුල කියලා කොටසක් හදාගන්නේ. ඕකත් මෙතන ඉන්න ඕන නේද? වෙන් කරගෙනත් තියෙනවානේ කොටසක්, කොටුවක් වෙන් කරගෙනත් තියෙනවානේ මෙතන මිදුල කියලා කොටසක්. ඒ වුණාට අනිතරියකුත් තව තියෙනවානේ මිදුල නොවන කොටසකුත්. මිදුල නොවන කොටසකුත් තියෙනවානේ. ඒවත් පේනව නේද? මේ ටික අතු ගන්නකොට අයිති නැති හරියකුත් පේනව නේද? ඒවත් මේ පෙන පිළිවේ තියෙනවා. ගස් කොළන් ටික එතන තියෙන. ගස් කොළන් වල තියෙන කොළ, අතු, කඳ, මල්, ගෙඩි ඒවත් මේ පෙන පිළිවේ තියෙනවා. කුරුල්ලෝ වගේ වහලා ඉන්න එන යන අය මෙතනින්. පැහැදිලිද? එතකොට අතු ගන්න ඉදල ඕකේ තියෙන ඉරට ගොඩ. පැහැදිලිද? ඔක්කොම තියෙනව නේද එතකොට? ඉදලා කවුද දුන්නේ? ඕන්න ගිනාපු ගිරත් මතක් වෙනව නේද එතකොට? ඔය සේරම මේ උපාදාන පෙනිපිඩුවේ තියෙනව නේද එතකොට? බලන්න කල්පනා කරලා පොඩි වැඩක්ද මේ කරලා තියෙන්නේ කියලා. පොඩි සෙල්ලමක්ද මෙතන මේ අවිද්‍යා තණ්හා හේතු කරගෙන සිද්ධ වෙලා තියෙන්නේ? තේරුණාද? අන්න එතකොට මේ හය උපාදාන වෙනකොට අන්න නිර්මාණය වුණා නේද? ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, හිතයි එක්කලා. කයයි හිතයි සහිත පුජ්‍යලේක පූර්වට ආව නේද මෙතන? මේ හය එකතු කරලා පුජ්‍යලේක ආව නේද මෙතන? පැහැදිලිද? ඒකත් තියෙන්නේ මේ පෙන පිළුවේ නේද? ඒ රූපයක් තියෙන්නේ මේ පෙන පිළුවේ නේද? දැන් නැද්ද මමයි මිදුලයි දෙක මෙතන නිර්මාණය වෙලා නැද්ද අර විශාල පරාසයක් තුල අතු ගන්න තියෙන කොටස පෙන පිඩුවේ තියෙනව නේද ඔක්කොම ටික? තේරුණාද? අන්න බුදුහාමුදුරු දේශනා කරා ප්‍රපංචයේ තුලයි සත්වයා එන්නේ. අන්න සත්වයා නිකං සත්වයෙක් නෙමෙයි, ඇහත් එක්ක, කනත් එක්ක, නාසෙත් එක්ක, දිවත් එක්ක, කයත් එක්ක, සිතත් එක්කලා මේ ඔක්කොම එකතු කරගෙන තමයි පපංචය තුළ, ප්‍රපංචය තුළ සත්වයා ඉන්නේ. උපාදානස්කන්ධ පහ තුළ සත්වයා ඉන්නේ. දැන් මේ මිදුල කියලා අතු ගන්න ඕන කියලා තණ්හාවෙන් විඳින්නේ මේ පෙන පිදුව. මිදුල කියලා සංඥාවක් දුන්නේ මේ පෙන පිදුවට. සකස් වෙලා ඇවිත් තියෙන මේ පෙන පිළුව තණ්හාව විසින් මේ වඩුව හදලා දීලා තියෙන්නේ. දැනීමක් ආව මිදුල අතු ගන්න තියෙනවා. දැන් විඥාන මායාව තුළ මේ අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන. තේරුණාද? ඒ වෙනකොට ඔක්කොම අංගෝපාංග සහිත මිදුලයි අසකරණාසයේ දිවකය එක්කලා මමයි දෙකම ඇවිදින්න. අන්න සත්වයා එන තැන, අන්න සත්ව දෘෂ්ටිය එන තැන. පැහැදිලිද? නිත්‍ය ලෝකයක් එක තමයි මේ මම ආවේ. නිත්‍ය ලෝකයක් සකස් කරලා දෙනකොට තණ්හාව ඒ තුල තමයි දැන් මම ඇවිත් තියෙන්නේ පංච උපාදානය තුල. මේ එක මොහොතක මේ ඔක්කොම වෙලා. තේරුණාද? දැන් එක මොහොතක මේ නිත්‍ය ලෝකයකුත් එක්ක පවතින ලෝකයක් එක්කලා ඇත කියන දෘෂ්ටිය තුල මමත් ඇවිදilla. දැන් මේ ඔක්කොම මිරිඟුවක් නම් මායාවක් නම් මේ ආපු සත්වයා කවුද? එතකොට අතු ගන්න මම කවුද? දැන් එතකොට මෙතන මිදුලයි මමයි කවුද? මේ හැමදීමයි මම හැමදෙන මිදුල දැන් පේනව නේද මෙතන මොකද්ද කියලා? ඕක නේද? දැන් හැමදේම කරන්නේ හැම අරමුණේම අපි රෙදි සෝදන්නේ ඔහොම නෙමෙයිද? ඇවිදින්නේ ඔහොම නෙමෙයිද? පොලිටික ගා ගන්න මෙහෙම නෙමෙයිද? කෑම ටික පිළියෙල කරන්නේ මේ විදිහට නෙමෙයිද? මේ මුලාව තුල නෙමෙයිද? එතකොට අපි
කොයි වෙලේද මේ අරමුණ පහළ වෙන මොහොතක් ගානේ මුලාව නැති මොහොත. හැම මොහොතකම මුලාව. රැවටි. පැහැදිලිද? අන්න උපාදාන. දැන් මේ සත්වයේ ඇත්තටම ඇවිදිල්ලද? ඒ උනාට දැන් ඊළඟට බලන්න මම මිදුර අතු ගන්න තියෙනවා මට. දැන් එතකොට මේ සේරම දැන් ඇත්ත වෙලා නැද්ද අපිට? මේ සේරම ඇත්ත වුණා නේද දැන් අපිට? ඉතින් මේ සේරම ඇත්ත වුණා නම් අපි මේ අවිද්‍යා තණ්හා දෙකෙන් රැවටීම නැවතෙයිද රැවටීම වැඩි වෙයිද? පැහැදිලිද? තවදුරටත් රැවටීම වැඩි වෙලා නේද දැන් අපිට තියෙන්නේ? නේද? දැන් අපිට ඇත්තම වෙලා මේක පේනවා. තේරුණාද? ඇත්තටම මෙහෙම එකක් වෙලා. ඇත්තටම මේක ඇත්තයි වගේ නේද මට විදලතු ගන්න තියෙන. දැන් කොයි වෙලාවකත් මේක රැවටීමක් කියලා හැම හිතෙනවද අපිට? නෑ නේද? ගැටීම නේන හරියට අද වෙලත් මදි වතු ගන්නත් තියෙනවා ඒ උනාට. ගැටිලා ඉවරනේ දැන්. නේද? ඇලිම ඉතින් දැන් කොහොමදත් අන්නාවනේ මේක හදන්නේ. ඒක අමාරු වැඩක් වෙලා තිබුණොත් ගැටීමක් එනවම නේතන නේද? වැඩ වැඩි මං අතු ගන්න මට මතු ගන්න වෙලා ඕකනේ තියෙන ප්‍රශ්නත් අපිට. නේද? ඇලිම ගැටීම දෙකම ඇවිදilla. නේද? ඒ වෙලාවේ මැරුණොත් ඉතින් ඒ වෙලාවේ මොකෙක් හරි භූතයෙක් වෙනවා. මිදුලේ ඉන්න පරුවේ. අන්න හැරිලා මේව තේරුම් ගන්න ඕන අපි. එතකොට දැන් බොරු කියලා එම හිතෙන්නේ නැහැ නේද අපිට මේක රැවටීමක් කියලා හිතෙන්නෙම නැහැ නේද? ඇයි අපිට එම හිතෙන්නේ නැත්තේ? අවිද්‍යාව. ඒක රැවටීමක් බව නොදැනෙන්නෙම අවිද්‍යාව. රැවටීමක් බව නොදැනෙන්නෙම අවිද්‍යාව. තේරුණාද? ජගේ අතුල් කරලා තියන්න කොතකොට නිවෙන්නේ නැහැ. මෑණියේ දැන් අපි බොරු අපව දැනගන්නවා. ඔව්. ඒකේ කැලෑව කුණු වලට අපි යටගෙන නේ. මොකද්ද? මොකද හිතියොත් එහෙම? නෑ අපි සම්මතයේ කටයුතු කරනවා. සම්මතය අතාරින්න බෑ. අපි ඒක බලමු කොහොමද වෙන්න ඕනි කියලා. එතකොට දැන් මෙතන මිදුලක් තියෙනවද අතු ගන්න සත්වෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද? නමුත් දැන් අපූර්වට කෙනා කෙන රැවටීම ආව නේද? කෙනා කෙන රැවටීම ආවා. මම කෙන රැවටීම ආවා. දැන් මේක මම කියලා පිළිගත්තොත් මමයි මිදුල අතු ගන්නේ කියලා පිළිගත්තොත් අනිවාර්යයෙන්ම ජාති ජරා මරණයට අහු වෙලා නේද? ජාති ජරා මරණයට අහු වෙලා නේද? මම නේද එතකොට ඉපදෙන්න මැරෙන්න වෙන්නේ නේද? එතකොට සම්පූර්ණ මේක මවා ගැනීම ඇවිීමක් නේද මෙතන තියෙන්නේ? රැවටීමක් නේද එතකොට තියෙන්නේ නේද? රැවටීමක් හැර මේකේ මොනවද දැන් ඇත්තටම තියෙන්නේ? මේ 12 දැන් මේ ක්‍රියාත්මක වෙන අරමුණේ දැන් මට මිදුල අතු ගන්න තියෙනවා. දැන් ඔය සිතේ පහළ වෙන අරමුණේ කොයි කොටසද ඇත්ත? මම පොල් ගන්නවා. කොයි කොටසද ඇත්ත හිතේ පහළ වෙනකොට? සම්මතය නෙමෙයි මම මේ අපි දැන් දෙමු පස්සේ. ඔය අරමුණේ කොයි කොටසද ඇත්ත? දැන් මේ ඔක්කොම රැවටීමක් නේද මේ විස්තර කරලා දෙන්නේ. එහෙනම් හේතුඵල ධර්ම දේශනා කරේ ඇයි අපිට? හේතුඵල ධර්ම කියලා එකක් එතකොට මෙතන තියෙනවද? තියෙන ධර්මයක් නෙමෙයි කියලා දුන්නේ. රැවටෙන ධර්ම. හේතු නිසා රැවටෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි හේතු කරගෙන රැවටෙනවා. රැවටීම ඇත්තයි කියලා දැනෙන්නෙම අවිද්‍යාව. ඔකට තමයි අවිද්‍යාව කියන්නේ. මේක ඇත්තම කියලා තේරෙනවා. රැවටෙනවා. ඒ රැවටෙන්නෙම අවිද්‍යාව තියෙනකම් මේක ඇත්තයි. දුරු කරන්න තියෙන්නේ අවිද්‍යාව. රැවටෙන හේතුව නැති කරන්න තියෙන්නේ. තේරුණාද? මේ එකක්වත් අතාරින්න බෑ. හේතුව නැති වුණාම මේක නැතුව යනවා. තේරුණාද?
එතකොට බණ අහන්න කෙනෙක් ඉන්නවද? බණ කියන්න කෙනෙක් ඉන්නවද? බණ කියන්න කෙනෙකුත් නෑ, අහන්න කෙනෙකුත්. සිල් ගන්න කෙනෙක් ඉන්නවද? භාවනා කරන්න කෙනෙක් ඉන්නවද මෙතන? දැන් එතකොට මේක මුලාවක් නම්, මේක රැවටීමක් නම්, හේතු නිසා රැවටිලා නම් අවිද්‍යාව තුළ මෙහෙම එකක් වෙලා නෑ නේද මෙතන? වෙන්නේ නෑ නේද? වෙනවා වගේ රැවටෙනව නේද? පැහැදිලිද? එතකොට වෙනවා වගේ රැවටෙනව නම්, රැවටීම විතර නම් මෙතන තියෙන්නේ. අපි අරමුණ කියලා කියන්නේ කොහොමද ඔතෙන්ට? එතකොට අපිට අරමුණ කියන්න පුළුවන්ද ඔතෙන්ට? අරමුණ කිව්වත් දැන් මොකද වෙන්නේ? ආයෙත් තියෙනවා යමක්. ආයෙත් අරමුණ කියලා එකක් තියෙනවනේ නේද? එතකොට මෙතෙන් අරමුණ කියන්න පුළුවන්ද? මෙතෙන් සිතිවිල්ල කියන්න පුළුවන්ද? මෙතෙන් සිත කියන්න පුළුවන්ද? මෙහෙමනම් මේක රැවටීමක් නම් මොකද දෙන වචනේ? නේද? එතකොට අපි සිත බලලත් බෑ, අරමුණ බලලත් බෑ, මනස බලලත් බෑ, සිතිවිල්ල බලලත් බෑ. එතකොට එහෙම දුන්නු ගමන් අපි ආය සංඥාවක් ගන්නවා. එතකොට අපිට ආය සංඥාවක් තියෙනවා, රූපයක් තියෙනවා. ආයි මොකක් හරි ඒතකොට රූපයක් අපිට තියෙනවා, මිනිස් කියලා එකක්. එතකොට ආයෙත් අපි අහු වෙලා නේද අවිද්‍යාවට? යමක් තියෙනවා නම් ඒක අවිද්‍යාව නේද? එතකොට අවිද්‍යාවක් නේද? එතකොට තියෙන යමක්ද බලන්න තියෙන්නේ මේ මොහොතේ මේ විදිහට ක්‍රියා, මේ විදිහට දෙයක් වෙනවා කියන රැවටීමද අපිට වෙලා තියෙන්නේ? එතකොට දෙයක් අතාරින්න දෙයක් නැහැ නේද? මේක අනිත්‍ය කරන්න දෙයක් තියෙනවද? අනිත්‍යයි කියන්න පුළුවන්ද මෙතෙන්ද? අනිත්‍යයි කියනකොටම නිත්‍ය දෙයක් තියෙන්න ඕන නේද මෙතන? දැන් මොකද්ද මෙතන නිත්‍ය උනේ? විදුල නිත්‍යද? රෝසමල් ගහ නිත්‍යද? රැවටුණා මිසක් මෙතන පහළ වුණේ නෑනේ රෝසමල් ගහ. හරිද? රෝසමල් ගහ පහළ වුණා වගේ තියෙනවා වගේ රැවටුණා විද්‍යාව නිසා. නමුත් රෝසමල් ගහ පහළ වුණේ නෑ රැවටීම විතරයි. රැවටීම කියනකොට තියෙනවද එතන රැවටින යමක්? නැතුව දෙයක් තියෙනවා වගේ එකට කියන්නේ රැවටීම කියන්නේ. පැහැදිලිද? තේරුණාද? අපි මේක පිළිගත්තොත් මොකද වෙන්නේ? ජාති ජරා මරණ දුක. අන්න දුක්ඛ සත්‍ය. අන්න දුක්ඛ සත්‍ය. ඇයි බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරේ අපිට? ඇයි අපිට මේ ක්‍රියාවලිය පෙන්වලා දුන්නේ මේ ප්‍රඥාවෙන් බලන්න කියලා? දුකින් නිදහස් වෙන්න. අර අසාධ්‍ය වෙලා ඉන්න එක ස්වාමීන් වහන්සේ නමකට, නමක් ළඟට දැන් අන්තිම මොහොතේ. දැන් පනාදීන වෙලාව. අන්න බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩලා ඇහැව්වා. ඔබට තියෙන කුකුසක් මුකුත් තියනවාද මා දේශනා කරපු ධර්මයේ ගැන? ඔබට මොනවා හරි ඔබගෙන් යන සැකයක් තියනවාද? කුකුසක් තියනවා. මට සීලය ගැන නම් සැකයක් නැහැ. මගේ සීලය මම රැක්කා. තේරුණාද? මට සමාධිය ගැන සැකයක් නැහැ. තේරුණාද? මට ප්‍රඥාව පහළ වුණේ නැහැ. මට ඒ ගැන සැකයි. තාම මට ඒක පහළ වෙලා නැහැ. ඒ ගමන බුදුරජාණන් වහන්සේ ඇහැව්වා, මම කවදා හරි දේශනා කරාද සීලය රැකීම සඳහා? මම දේශනා කරාද සමාධිය වඩා ගැනීම සඳහා? මම දේශනා කරාද ප්‍රඥාව වින්වෙන්? ඔය එක කාරණයක්වත් නෙමෙයි මම දේශනා කරේ, දුකෙන් නිදහස් වීම සඳහායි මම ධර්මය දේශනා කරේ. ඔබ දුකෙන් නිදහස් වෙන ආකාරය දිහා බලන්න. අනිවාර්යයෙන්ම දුක කියලා කියන්නේ දැන් ඇත්තටම කියනවා දැන් මේ සියල්ල අවිද්‍යාව නම් අවිද්‍යාව තුල ජීව මේ අපි කරන සියල්ල ඒ ඒ මොහොතේ විඩාව ඒකට දරන ආයාස මේ සියල්ලද ඒ කියන්නේ නෑ නෑ දැන් මෙතන මමනේ ආවේ දැන් මේ පංච උපාදානය තුල මම කියන සත්ව ස්වභාවයක් ආවනේ
දැන් ඒක අපි මටනේ අතු ගන්න තියෙන්නේ. මමනේ මේ වැඩේ කරන්නේ. මම වෙලා එනකොට අපි එකට ඇත්ත වුණා නේද අපිට? ඇත්තයි කියලා පිළිගත්ත නිසා ජාති ජරා මරණ දුක. පිළිගත්තනම් උපාදානය තුල මම ජාති ජරා මරණ දුක අයිති. දැන් බලෙන් අයිතියක් අරගෙන නේද දුකට? ඔව් ජාති ජරා මම ඉන්නවා මම මැරිලා යනවා. මේ මම නේ මැරෙන්නේ. දැන් මේ මම මැරෙන්න වෙන කවුද මැරෙන්න තියෙන්නේ? දැන් මේ මම ඉපදුනේ නැත්තම් මේ මම මේ ක්‍රියාවලියට රැවටිලා මේ ටික සිද්ධ වුණේ නැත්තම් අන්න ජාති ජරා මරණයෙන් නිදහස් වුණා. අන්න රාතන් වහන්සේලා ජාති ජරා මරණයෙන් නිදහස් වුණා. කොයි ජාති ජරා මරණ උන්වහන්සේලා මහලු වෙන්නේ නැද්ද? උන්වහන්සේලා ලෙඩ වෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මහලු වුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මරණයට පත් වුණේ නැද්ද? අපි පිරිනම් පෑවා කියන්නේ කුසිනාරාවේ. ඒතකොට සම්මත ලෝක ජාති ජරා මරණේ නැද්ද උන්වහන්සේලාට? තියෙනවා. නමුත් උන්වහන්සේලා අජරාමරයි. ඒතර කොයි ජරා මරණේද නැවතුවේ? මේ ජරා මරණේ ජාති ජරා මරණේ නැවතුවේ. තේරුණාද? ඒ ජාති ජරා මරණේ නැවතුවේ. රැවටීම නැති කරගත්තා. විද්‍යාව පහළ වුණා. ආවිද්‍යාව වෙනකොට විද්‍යාව පහළ වුණා. විද්‍යාව පහළ වෙනකොට මේ හේතුඵල ධර්මෙන් නිදහස් වුණා. දුක් සත්‍ය නිදහස්. එතකොට කොහේද සත්‍යයක් නැතුව ජාති ජරා මරණ දුක? පංච උපාදාන කන්දානේ දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධයේ තුලනේ සත්‍යය ඉන්නේ. තේරුණාද? එකපාරටම ආවා සිතට මිදුල අතු ගන්න ඕනේ කියන හැඟීම. එනකොටම ඌ දැන් අතු ගන්න එපාය. මෙන්න දැන් ඒක තහවුරු වෙලා ආවරමුණ. තහවුරු වෙලා ආවරමුණ. නේද? එතකොටම මේ ඔක්කොම වෙලා පංච උපාදාන ස්කන්ධය ආවා නේද? එතකොට නේද ඌ දැන් කිව්ව මම අතු ගන්න එපාය. දැන් මම ආවේ නැද්ද? දැන් ඔතන නේද ජාති ජරා මරණ දුක එතකොට? මම වෙලානේ දැන්. මම වෙලා නම් මට මැරෙන්න සිද්ධ වෙලා මෙතන. තේරුණාද? මිදුල අතු ගන්න තියෙන අසම්මතේ. ඒකෝර මෙතන මට අතු ගන්න දෙයක් වෙලා නැහැ. මෙතන සත්වයක් නැති බව පැහැදිලි. මෙතන මිදුලක් නැති බව පැහැදිලි. මේ කවිද්‍යාව දුර වෙලා නම් මෙතන මේ එකක්වත් ක්‍රියාවලියක් නැහැ මෙතන. තේරුණාද? මෙතන ක්‍රියාවලියක් නැහැ. ක්‍රියාවලියක් නැත්තම් කවුද මිදුල අතු ගන්න එතකොට? එතකොට මිදුල කියලා සීමාවක් පනවගෙන මම අතු ගන්නවද? ක්‍රියාවලියක් බාහිර ලෝකේ සම්මතේ යමක් කරන්න තියෙනවා. සම්මතයක් කරනවා අතු ගන්නවා. මම අතු ගාලත් නැහැ. මට අතු ගන්නවත් දෙයක් නැහැ. මේ සීමාවක් පනවගෙන විශ්වයේ අනන්ත වූ විශ්වයේ කොටසක් වෙන් කරගෙන ඒක අතු ගන්නවත් නැහැ. මේක අතු ගන්නවත් නැහැ. කරනවා වැඩි. කරනවා. මෙතනින් පිළිගන්න එපා ඒක. මෙතන වෙන ක්‍රියාවලිය පිළිගන්න එපා. මේක විමර්ශනය කර 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 මේකෙන් නිදහස් වෙවි අර සේරම කරන්න. පුළුවන් නම් අර පාර දිහත් අතු ගාලා අල්ලපු ගෙදර මිදුලත් අතු ගාලා දෙන්න. ඒත් කමන්නේ. ඒකත් හොඳයි. තේරුණාද? පැහැදිලි නේද? අන්න. එතකොට දැන් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රැවටීම. එතකොට හේතුඵල ධර්ම දේශනා කරේ ඉගෙන ගන්නද මතක තියාගන්නද වඳින්නද පාඩම් කරන්නද මෙන්න රැවටෙන හැටි මේක අතාරින්න හේතුව පෙන්නන හේතුව පෙන්නන රැවටෙන හැටි කියලා දුන්න මොහොතක් පාසා අරමුණක් අරමුණක් පාසා තේරුණාද දැන් මේ රැවටීම නැත්තම් දැන් මෙතන බාහිර මිදුල නෙමෙයි අතු ගන්න වෙලා තිබුණේ මට අභ්‍යන්තර මිදුල දැන් එතකොට දැන් බලන්න මේ අරමුණ තුල මගේ ලෝකෙකුයි බාහිර ලෝකෙකුයි දෙකක් නිර්මාණය කරලා පෙන්නුවා නේද මේ දෙක එකට ඇඳලා ආජ්ජත් බහිද්ද කාය එකට එකතු කරලා පෙන්නුවා නේද මෙතන මේ පටිසමුපාද ධර්මයේ තුල ආජ්ජත් බහිද්ද කාය දෙකක් ක්‍රියාවලිය දෙකක් එකට එකතු කරලා පෙන්නුවා නේද තණ්හාව මෙතන ලෝක දෙකක් මවලා දුන්න නේද එතකොට මමත් ඉන්නවා බාහිර ලෝකෙත් තියෙනවා අන්න ඒකයි අපිට මේ මහා විශාල බාහිර ලෝකයක් දැන් තියෙන්නේ. තද නිින්ද ගියාම උගලන්න මොකද වෙන්නේ? සුළු උලන් ගහලා කුණු පිරිලා තියෙයි මිදුලේ. නිින්ද ගියාම මොකද තියෙන ගැටලු?
දවසත් එකක් නිදා ගන්න බලන්න හැරෙන්නෙම නැතුව. කිසි අවුලක් තියනවද කුණු තියනවා අතු ගන්න ඕනේ කියන කතාවක් තියනවාද එතකොට? ඇයි නැත්තේ? ඇයි මේ වෙලාවේ අපිට එහෙම කරදරයක් නැත්තේ? මේ ටික වෙලා නැහැ මේ වෙලාවේ. මේ ටික වෙනවා නම් විතරයි හැම ප්‍රශ්නෙම අපිට තියෙන්නේ. ආරව තිබුණට ගැටලුවක් නැහැ. ඉතින් අරමුණක් ආවේ නැහැ. අරමුණ ආවේ නැහැනේ. කුණු නැද්ද එතකොට මිදුලේ? දවස් දෙකක් තුනක් තිස්සේ කුණු එකතු වෙලා නැද්ද? කුණු දෙතුන් ගුණයක් තියෙනවා. කුණු නෙමෙයි ගැටලුව. මේ කුණු මේකයි ගැටලුව. මෙතන මේ මේ රැවටීම තුලයි කරදරේ තියෙන්නේ අපිට. මේක අඳුර ගන්න ඕන රැවටෙන බව පේන්න ඕන. මේක රැවටෙන බව තේරුම් ගන්නම වෙනවා. නැතුව බෑ. අරමුණ එන්නම ඕනේ. අරමුණේ රැවටෙන හැටි හොයන්නම ඕනේ. අරමුණේ රැවටෙන හැටි හොයලම අරමුණේ රැවටීම හොයා ගන්න ඕනේ එතකොට. දැන් මගේ මේ 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 දහම් සාකච්ඡා කරන යාළුවෝ පිටක් ඉන්නවා. ඒ කියන්නේ රොබෝයි කරමු අපි මේ ඕන්නේ කියලා. ඒක ඒක වෙන්න බෑ. බෑ බෑ බෑ. රොබෝ හිටියෝ නැතුවට අපි මේක බලන්න ඕනේ. හිත හොයන්න ඕනේ නේද? බැලුවේ නැත්තම් මේක තව එනවනේ. එනවනේ. මේ මුල කැපෙන්නේ නැහනේ. අතු කපල බෑ. මුල ගලවන්න ඕනේ අපි. අවිද්‍යාව නැති කරන්න ඕනේ කවි වෙලේ හරි. පැහැදිලිද? තේරෙනවද? දැන් පැහැදිලිද බාහිර ලෝකෙ මෙතන මවල දෙන හැටි? මේ මවන නිසා නේද ඇහෙට ලෝකයක් පේන්නේ අපිට. කනට ඇහෙන්නේ. නාසෙන දිවට දැනෙන්නේ. එතකොට අපි මේක නොදැන අන්ධකාරයෙන් වහගෙන අපි අර පැත්තට හැරිලා දඟලනවා. අරවත් එක්ක ගැටෙනවා. අරවත් එක්ක ගැටුණට ප්‍රශ්නේ විසදෙනවද? මෙතන නේද ගැටලුව තියෙන්නේ. නේද? අන්න බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ මේ ටික. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. දැන් සිද්ධාර්ථ කුමාරයාට තිබුණා නේද? මහලු වෙනවා, ලෙඩ වෙනවා, මාලිගාවේ ඉන්න අය මැරෙනවා. ඉතින් දැසිදසු සිය ගානක් ඉන්නකොට ඕකෙන් මහලු වෙන අය, ලෙඩ වෙන අය, මැරෙන අය නැද්ද උතන? දැක්කා. මේවට උත්තරයක් නැද්ද? ඇයි මේව නවත්තන්න ක්‍රමයක් නැද්ද? මේ වගේ ගැලවෙන්න විදිහක් නැද්ද? ඒවා සතුටු වෙන ඒවා නෙමෙයි නේවා. ලෙඩ වෙනවට සතුටුද අපි? වයසට ගිහින් බැරි වේගෙන එනකොට මේ සැපද සතුටුද අපි? මැරෙනවට සතුටුද? මේවට අකමැති නම් ඇයි ඉතින් මේව නවත්තන්න බැයිද? ප්‍රශ්නයක් ආවා නේද සිද්ධාර්ථ කුමාරයාට? උත්තර නේද හෙව්වේ? ඒ උත්තර හොයන්න නේද එළියට ආවේ? ඒ උත්තර හොයාගෙන නේද ගුරුවරුන්ගෙන් හම්බ වෙන්නේ නැතුව තනියම හොයන්න ගියේ? තනියම හොයලා නේද මේ ඇතුල් පැත්තේ හොයාගත්තේ කතාව? නේද? අන්න දැන් මෙතන සත්වයක් නැත්තම් ලෝකයක් නැත්තම් මම ලෙඩ වෙනවද ඊට පස්සේ? මම මහලු වෙනවද? මම මැරෙනවද? දැන් මෙතන මම ලෙඩ වෙන්නෙත් නැහැ, මම මහලු වෙන්නෙත් නැහැ, මම මැරෙන්නෙත් නැහැ. මේ කයේ දේවල් වෙයි වෙන එකක් නේද? අර ගහ වෙලි වෙලියන්නේ. ඉතින් මේකත් වෙලිලා යයි. ඉතින් මොකද තියෙන ගැටලු? අර ගහ වෙලිනකොට වට වෙලා අයියෝ ගාලා අපි අඬනවාද? වට වෙලා මලගෙදරට ගියා වගේ අරක වෙලි වෙලි යනකොට ගහ මෙරි මෙරි යනකොට අඬනවාද? ඒකත් නැත්තම් මේකත් එච්චර තමයි ඊට පස්සේ. නේද? දැන් මේක මගේ කරලා දීලා නේද මෙතනදී? එසක් කන්නාසය දේවකය මනක් එක්කලා රුපියක් මට අල්ලලා දීලා නේද, හොයලා දීලා නේද? මේකේ නේද මගේ කියලා අල්ලගෙන උන්නේ මගේ රූපේ මේනින් පිට කොහෙද තියෙන්නේ? ඇහැ කියනවාද මෙන්න ඔබගේ ඇහැ, මෙන්න ඔබගේ ඇහැ, මෙන්න ඔබගේ ඇහැ කියනවාද? කන කියනවාද මෙන්න මගේ කන, මෙන්න මගේ කන කියලා? මේකක්වත් කියන්නේ නැහැ නේද? සිත නේද කියන්නේ මගේ ඇහැ හොඳ නැහැ, මගේ කන මෙහෙමයි, මගේ රූපේ මෙහෙමයි කියලා සිත නේද කියන්නේ? අන්න දැන් මේ ලෝක දෙක මවල දෙනවා නේද? මෙන්න මේ ලෝක දෙක මවන තැන තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ හේතුඵල ධර්ම කියලා. හේතුඵල ධර්මෙන් මෙන්න ලෝක දෙකක් මවලා අයිතිකාරයෙක් මවලා බලන මොන තරම් ඇතනත ලෝකයක් මවලද කියලා. දැන් මෙතන නේද ඇතනත ලෝකය? උච්ඡේද ශාස්ත්‍රත දෘෂ්ටිය මෙතන නේද පහළ වෙන්නේ? ඇත හෝ නැත දෙකෙන් එක දෙකම එකට අවු වෙලා අපි නේද? යමක් තියෙනවා නම්, වතුර හරි තියෙනවා නම් නැත්ද ඇත නැත දෘෂ්ටියකට අවු වෙලා? හැම වෙලේම සාපේක්ෂ ලෝකයක් නේද අපි ළඟ මැවෙන්නේ මේ විදියට? මේ සාපේක්ෂ ලෝකයක් නේද මැවෙන්නේ?
දැන් මම වතුර කියනකොට ඕගොල්ලෝ දැන් වතුර පේන්නේ කොයි කොයි තැන්වලද කියන්න මට? එක එක කෙනාට පේන්නේ කොයි කොයි තියෙන වතුරද? නොයෙක් ජාති එක එක කෙනාට තම තමන්ට සාපේක්ෂව මැවිලා එනවා නේද? සමහරු මේ 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 කෝපයක් පෙනේ වතුර. ඒකත් වතුරනේ. නේද? සමහරුන්ට මූද පෙනේ, ලිම් පෙනේ. ඈ නෑ දැන් එතකොට ඔක්කොම අපිට මේ පහළ වුණේ සාපේක්ෂ වතුරක් නේද මෙතන? එක වතුරක් නෙමෙයිනේ පහළ වුණේ. එතකොට මිදුල කොහොමද පහළ වෙන්නේ එහෙනම්? ඒක එක්කිනාට සාපේක්ෂ මිදුලක් නේද මෙතන පහළ වෙන්නේ? ඔක්කොම එහෙමනේ එතකොට. එතකොට ඕනම සංඥා රූපයක් අපි සංඥාවකට රැවටෙනවා නම් රූපයක් කියලා ඒක ඒ ඒ මනසේ තණ්හාවට සාපේක්ෂයි. එතකොට නිරන්තරම මෙතන මවන්නේ මමයි මගේ ලෝකයයි බාහිර ලෝකයයි ඔක්කොම මවන්නේ සාපේක්ෂ ලෝකයක්. සාපේක්ෂ ලෝකයේ තුල ඇත නැත අන්ත දෙකට අහු වෙලා ඉවරයි. අපි උච්ඡේද ශාස්ත්‍රත දෘෂ්ටි දෙකකට අහු වෙලා වතුර කිව්වත් අහු වෙලා ඉවරයි. ඕනෑම සංඥාවක් මෙතන ගන්නකොට ඇත නැත සාපේක්ෂ දෘෂ්ටි දෙකකට අහු වෙලා. මේක තමයි භව ගමන. වෙන මොකුත් නෙමේ මොහොතක් පාසා. දැන් එතකොට මේ ක්‍රියාවලිය වෙන්නේ අතීතයේද මේ මොහොතේ නේද? එතකොට මේ මොහොතේ මෙච්චර වේගෙන් වෙනවා නම් මේක වර්තමානයේ කියලා වෙන් කරන්න පුළුවන්ද? වර්තමානයේ නම් තත්පර දශමයක් හරි තියෙන්න බෑ. ඊටත් වඩා වේගෙන් නේද? එතකොට වර්තමානයකුත් නෑ අනාගතයකුත් නෑ. එහෙනම් මේ ප්‍රතිඋත්පන්න ධර්මයේ හේතුඵල ධර්ම වෙන්නේ කොයි මොහොතේද? අතීතත් නෙමේ වර්තමානත් නෙමේ අනාගතත් නෙමේ අකාලික මොහොතේ. මේ මොහොත කිව්වත් ඒකත් බෑනේ. මේ මොහොත කියනකොටත් අපි කාලයට අහු වෙලා. පරමද්ද බෑ කියන එක. මේ රැවටීම ඇති වෙන්නේ කාලයෙන් තොරව. මා දේශනා කරන ධර්මය අකාලිකයි. බලන්න උන්වහන්සේ දේශනා කරා. මේ ක්‍රියාවලිය අකාලිකයි. කාලයට අහු වෙලා. තේරුණාද? කාලයට අහු වෙලා නැත්තම් මව කුසෙන් බිහි වුණු සත්වයාද දැන් මේ මම දෙන්නේ? දැන් මව කුසෙන් බිහි වුණු මම දෙන්නේ? නමුත් අපි හිතන් ඉන්නවා එහෙමනේ. අපි රැවටෙන්නේ එහෙමනේ. තේරුණාද? මව කුසෙන් බිහි වුණේ කවුද? මව කුසෙන් බිහි වුණේ කවුද එතකොට? ඒක තනිකරින් හදාගත්තේ මම. ඒක ඉපදුණු දරුවා මම කියන්නේ නැහැ නේ. අපිනේ කියන්නේ මෙන්න බබා ඉපදුනා කියලා. අපිටනේ දැන් බබා ඉන්නේ. අපිටනේ දැන් මෙතන බබා හැදෙන්නේ. එයාට හැදෙනවද? එයාට අම්මා ඉන්නවද? එයා සත්වය නෙමෙයි තවම. මනෝ ධාතුවකුත් එක රූපයක් සම්මත ලෝකේ. නේද? එයාට රූපත් නැහැ, හිතකුත් නැහැ. එයා දන්නවද එයාට මට හිතක් තියෙනවා, මට රූපයක් තියෙනවා කියලා? එයාට හිතක් නැහැ, එයාට රූපත් නැහැ. දෙකම නෑ නේද යාට? සාපේක්ෂ ලෝකයක් නෑ නේද යාට? අපි නේද මේක දෙන්නේ පස්සේ? එතන ඉඳලා නේද යා මම වෙන්නේ? බබා වෙන්නේ එතන ඉඳලා නේද? එතන ඉඳලා නේද යා මේ සාපේක්ෂ ලෝකයකට ඇතුල් වෙන්නේ? අන්න සතා එන තැන. මව කුසෙන් බිහි වෙන්නේ නෑ සතා. මේ සතා කරනවා නේද මෑණියනි? සතාව කරනවා. බෝනික්කත් එතකොට මේ ලෝක දෙක නිර්මාණය කරගන්න. දැන් යාට දෙකම ඇත්ත. අනුන්ගෙන් ගත්ත දැනුම. අනුන්ගෙන් ගත්ත දැනීම. තේරුණාද? පැහැදිලිද? එතකොට සත්‍යය කියන මුලාවක් නේද මේ හැදෙන්නේ සත්‍යයේද? එතකොට ඒ මුලාවටත් හේතුව අවිද්‍යාව නේද? එතකොට මම කියන මුලාවටත් හේතුව අවිද්‍යාව නේද? එතකොට දැන් අවිද්‍යාව දුර වෙනකොට සක්කාය දෘෂ්ටිය විතරක් ඉතුරු වෙනවද? එක ෂණයක අවිද්‍යාව දුරු කරගත්තොත් ඒ මොහොතට සක්කාය දෘෂ්ටිය නැති වෙනවා. තේරුණාද? එක ෂණයක මේ අවිද්‍යාව දුරු කර ගන්නවා නම් එක මොහොතක අවිද්‍යාව දුරු කර ගන්නවා නම් මේ ප්‍රත්‍යක්ෂ භාවය ලබා ගන්න පුළුවන්.
හැම වෙලේම දැන් එතකොට පැහැදිලිද? දැන් එතකොට මේවා සංඥා මිරිඟුණා. දැන් බලමු මේක කඩලා අපි ළඟට. අපි විමර්ශනය කරන ආකාරය බලමු. දැන් මේක එනවනේ හෝගාල මේක. ඒක නැත්තම් තව එකක් තව එකක් තව එකක් මේක වැහි වතුර වගේ එනවනේ හෝගාල ගලාගෙන නේද? අපි මේක විමර්ශනය කරලා බලමු. එන අරමුණු එන්න ඕනේ. අරමුණු නවත්තන්න උත්සාහ ගන්න එපා. එතකොට යන්නේ ලෞකික ධ්‍යානයකට. මොකද අරමුණු කියන එක කෙනෙක් හදනව නෙමෙයි. අවිද්‍යා තණ්හා තියෙනකම් මේක පහළ වෙනවා. අපි බලෙන් අරමුණ නැවැත්තුවොත් අවිද්‍යා තණ්හා ඉතුරු වෙනවා. මේ ඵලයේ తాවකාලිකව නවතිනවා. හේතුව ඉතුරු වෙනවා, ඵලයේ తాවකාලිකව නවත්තන. ඒ ශක්තිය ඉවර වෙනකොට ආයෙත් හේතුව නැගිටලා ඉතින් ඵල දෙන්න පටන් ගන්නවා. ඵලය දෙන්න පටන් ගන්නවා. හේතුවයි නැතිවිය යුත්තේ. අන්න ඒකයි ලෞකික භාවනාවෙන් නිවන් දකින්න බැරි. ලෞකික භාවනාවෙන් නිවන් දකින්න බැරි හේතුව නවත්තලා නැහැ. හේතුව නවත්තන්න නම් දකින්නම ඕනේ. ප්‍රඥාවෙන් දකින්නම ඕනේ හේතුව නවත්තන්න නම්. පැහැදිලි තේරෙනවනේ දැන් මේ රැවටීමක් කියන එක. අන්න දැන් එතකොට මනෝ ධාතුව නැකිට අවිද්‍යාව තණ්හාව ක්‍රියාත්මක වෙනවා. මේක අතීතයේද? අතීත මතකය ආවා කියන්න එපා. අතීත මතකය මෙතෙන්ට ආවා කිව්වොත් අපි අතීතය පිළි අරගෙන කාලය පිළි අරගෙන. තේරුණාද? හේතුව තණ්හාව. අතීතය ඉතිරි කරගත්තේ තණ්හාව. තේරුණාද? එතකොට හේතුව තමයි මේ මොහොතේ මේ තණ්හා හේතුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. හරිද? හේතුව ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. එතකොට මේක අතීතයක්ද මේ මේක? දැන් මේ පච්චුප්පන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේනේ. නේද? පැහැදිලිද? ඉතුරු වුණාට එදා කවදා හරි රැවටුණු දවසේ පළවෙනි දවසේ හේතුව ඉතුරු වුණාට තණ්හාව දැන් නේද මේක ක්‍රියාත්මක වෙන්නේ හේතුව? මේ මොහොතේ ක්‍රියාත්මක වෙනකොට ඔතෙන්ද අපි අතීත මතකය කියන්න පුළුවන්ද? පැහැදිලිද ඒක? එන අතීතය බාර ගන්න එපා මෙතෙන්ට. අතීතය බාර ගත්තොත් වර්තමානයේ අපිට පවතිනවා වෙනවා. ඇත කියන දෘෂ්ටියකට අපි අහු වෙනවා. ඒක උටින් අනාගතේකුත් තියෙනවා. ඒකට අකාලික පච්චුප්පන්න ධර්මයක් බලන්න බෑ ඒකට කවදාකවත්. පච්චුප්පන්න ධර්මය අකාලිකයි කියලානේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. රැවටෙන මොහොත අකාලිකයිනේ. අපි එතකොට අකාලික රැවටෙන මොහොත කාලය තුල ඉඳගෙන බෑනේ. ඒකනේ අපි දැන් ප්‍රමාදයටපත් වෙලා තියෙන්නේ. අපි දැන් ප්‍රමාදයිනේ. ප්‍රමාදේ වෙලා තියෙන්නේ කාලය නිසානේ අපිට. කාලය තුල අපිට පවතින මිදුලකුයි පවතින මමෙකුයි නේ ජීවත් වෙන මමයි පවතින මිදුලකුයි නේ මෙතන පෙන්නලා දෙන්නේ අපිට. ඒ කාලය තුලනේ නේද? කාලය නිසා පවතින ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා. අතීතයෙන් එනවනම් යම් අරමුණක් 6 වෙනි ඉන්ද්‍රිය හරහාමයි දෙන්නේ. අතීතයෙන් එනව නෙමෙයි. අතීත හේතුව ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ 6 වෙනි ඉන්ද්‍රිය හරහාම එනවා. වෙන ඉන්දියා කරා එන්න නෑ 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 කොයි එකාවත් මනෝදා මනේ මනසින්නේ මේක හැදෙන්නේ. චක්කු විඥානේ වුණා සෝත විඥානේ වුණත් මනේනේ ක්‍රියාත්මක වෙන්නේ නේද? එතකොට අතීතයෙන් මෙතෙන්ට එනව නෙමෙයි. හොඳට මල්ලගෙන අතීතයෙන් එනව නෙමෙයි. අතීත හේතුව තියෙන නිසා මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා. ඵලය ක්‍රියාත්මක වෙනවා. හේතු තියෙන තෙක් මේ මොහොතේ ඵලය ක්‍රියාත්මක වෙනවා. හේතු නැති කෙරුවොත් මේ මොහොතේ ඵලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පැහැදිලිද? තේරෙනවද එතකොට? හේතුඵල ධර්ම දේශනා කරේ ඒකනේ. ඒක අතීත හේතුව. නෑ අතීත තිබුණට ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. එතකොට ඒකට අතීතය කියන්න බෑ. නේද?
අපිට මේ උපමාවකින් ගන්න පුළුවන් ද ඒක හරිද මේ ගඟක අපි බැහැලා ඉන්නකොට වතුර දෙපැත්ත යනවා ඔව් එතකොට අර හේ අරව තමයි අර අතීත හරි මොනවා හරි ඒක දෙපැත්ත ඔව් පුද්ගල ගන්න නැහැ කිව්වේ ඔව් ඒක තමයි හා හරි එහෙම ගන්න පුළුවන් හ්ම් හේතු ඉතුරු වුණා අතීතේ ඒක හරි තේරුණාද අතීතය කියලා කියනකොට අපි කවදා හරි දවසක මිදුල කියලා ඉගෙන ගත්ත දවසේ ඒක අතීතයක්ද ඒ මොහොතක්ද ඒ මොහොත එදා ඉගෙන ගත්ත දවස ඒ මොහොත එදා ඉගෙන ගන්නකොට මේ මොහොතනේ ඒක නේද දැන් අවුරුදු 60කට ඉස්සර කියන්නකෝ ඒක මේ මොහොතක්නේ තේරුණාද දැන් හේතුව ක්‍රියාත්මක වෙනකොට මේ මොහොත මොකද්ද මේක අතීතයක්වත් වර්තමානයක්වත් නෙමෙයි මේ මොහොතක්නේ පැහැදිලිද තේරුණාද එදත් මේ මොහොත අදත් මේ මොහොත එතකොට අපි එදා පවතින එකම අද වෙනකම් පවතිනවා කියන අදහස තිබුණොත් නේද එදා අතීතය දැන් වර්තමානය කියලා පිළිගන්නේ මේ මොහොත කියලා ඉතින්නේ දැන් පුංචි කාලේ සෙල්ලම් කරා කාලේ අපි ඉගෙන ගන්න ඕන හැටියට පුංචි කාලේ සෙල්ලම් කරා සෙල්ලම් කරන වෙලාවේ ඒක මේ මොහොතේ නේද සෙල්ලම් බතිවේ මේ මොහොතකනේ නේද එතන මේ මොහොත බව පෙන්නලා දෙන්නේ එදා හිතේද මැරිච්ච ළමයි සෙල්ලම් කරන්නේ නැහනේ පණ තියෙන ළමයි නේ සෙල්ලම් කරන්නේ නේද එතකොට මේ මොහොතේ නේද සෙල්ලම් කෙරුවේ මේ මොහොතේ හිත නේද කියන්නේ දැන් අපි සෙල්ලම් කරනවා කියලා මේ මොහොතේ නේ එතකොට ඒක ඉවරයි ඒක දැන් ඉවරුණා නේද එතන ඊට පස්සේ දැන් අද මේ මොහොතේ මතක් වෙනවා කියන්නකෝ එතකොට එතන තිබුණු දේවල් වලින් අද මෙතෙන්ට ගේන්න පුළුවන්ද කිසිම දෙයක් ඒ අරමුණ ගේන්න පුළුවන්ද ඒ ඇහැ කනනාසයේ දි මේ ක්‍රියාවලිය නේද ආවුනේ මේකෙන් මොනවද අද දවසට ආගන් එන්න පුළුවන් දැන් අවුරුදු 60ක් මෙහාට ඇදගෙන එන්න පුළුවන්ද මේක බෑ නේද එතකොට එදත් මමයි අදත් මමයි කියලා මෙතන රැවටීමක් නේද කාලේ කියන එකට අහුනේ අපි හරිද ඒ මමද දැන් ඉන්න මම එදා හේතුඵල ධහම තුල ඒ මොහොතේ මම කියන මුලාව හැදුනා. එතකොට ඒක මමෙද්ද රැවටීමක්ද එදා උනේ. තේරුණාද? දැන් එතකොට මේ මොහොතේ ආයෙත් මේ හේතුඵල ධහම තුල මම ආවා. රැවටුණා. මේ රැවටිලා සෙල්ලම් කරපු සංඥා ටික මෙතනම අවාගත්තා පෙන බුබුල තුල. මවාගත්තා. එතකොට දැන් මේක අතීතයක්ද මේ මොහොතේ සංඥා මිරිඟු ටිකක් හදාගෙන මම කියන මුලාවද මෙතන හද. දැන් එතකොට හේතුඵල ධර්ම මෙතෙන් එනකන් ගෙනාවද ඕක? නෑ නෑ මේ මොහොතේ හිතිච්චේ ගන්න. ඒතර කොතනද අතීතයේ කියලා එකක් තිබුණේ නං? එතන හේතුඵල ධර්ම කියලා රැවටුණා. ඒතරත් අකාලිකයි. නේද? දැන් ඔබ මතක් කරන හැම වෙලාවකම මේ මොහොතේ නේද ඔය රැවටෙන්නේ? මේ මොහොතේ. ඒතර මේක අකාලික මොහොතක් නේද? කොහේ ඒකට අපිට අතීතය? මේක අනුසය කෙලස් කියන්නේ. කෙලස් නිසා හේතුව නිසා හේතුව නිසා ඵලයක් ක්‍රියාත්මක වෙනවා. ඒත හේතුව අතනයි මෙතනයි කාලය තුල යා කරන්න බෑ අපිට. තේරුණාද? ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි වෙලා තියෙනවා මේ මොහොතේ ක්‍රියාත්මක වෙනවා කරන්ට් එක මේකේ තියෙනවා මේ වයර් එකේ ඕන වෙලාව කරන්ට් එක නමුත් දැන් නැහැනේ මේකේ කරන්ට් එක එන්නේ ලයිට් එක පත්තු වෙන්නේ ස්විච් එක දැම්මොත් විතරනේ ස්විච් එක දැම්මේ නැත්නම් අපිට මොකද ස්විච් එක දාන්නේ නැත්නම් තියෙන්න තෑ කරන්ට් එක අපිට බාධාවක් නැහැ මතකයේ තමයි අවශ්‍ය කියලා අන් දැන් මතකේ කියලා අතීතයක් නෙමෙයිනේ මේ ගන්නෙ මතකේ කියලා ගත්තේ මේ මොහොතේ සංඥා ටික ගන්නෙ අවිද්‍යාවමයි අවිද්‍යාවමයි එතන නේද එතකොට ඕගොල්ලන් මේ මොහොතට පෙර අතීතය කියලා එකක් තියනවාද එහෙනම් ඔගොල්ලෝ අරුද 60 ජීවත් වෙලාද නෑ අරුද 60ක් එක පුජ්‍යලෙන් ජීවත් වෙලාද නෑ
අවුරුදු 61 පුජ්‍යල ජීවත් වෙන්න නම් හේතුඵල ධර්ම තුල රැවටීමක් නෙමේ සත්වයේ එක දිගට ඉන්න ඕනේ. එහෙනම් මේක රැවටීමක් නෙමේ. ඇත්තටම සත්වයේ මෙතන ඉන්න ඕනේ. පැහැදිලිද? එතකොට අතීතේකුත් නැත්තම් වර්තමානෙකුත් නැත්තම් අනාගතේට මොකද වෙන්නේ? සංඥා හැරෙන්න අතීත කාලය ගැන මොනවද ඔයගලන්ට කියන්න පුළුවන්? සංඥා පාල කරගන්නේ නැතුව අතීත කතන්දරයක් මොනවා හරි කියන්න පුළුවන්ද? එතකොට මේ සංඥා මේ මොහොතේ පාල කරගන්නම නේද අපි අතීතයක් ගැන කතා කරන්න ඕනේ? ඔක අතීතයක්ද? රැවටීමක් නේද මේ මොහොතේ? එතකොට අතීතය කියන එක කාලයක් ද අතීත මේ මොහොතේ රැවටීමක්. එතකොට අතීතය කියලා ගත්තොත් පවතිනවා කියලා ගත්තොත් රූපයකට සංඥාවක් දීලා ගත්තොත් ආයෙත් අපි අවිද්‍යාව තුල අහුවෙලා නේද? කාලය දෙන්නත් බෑ. පැහැදිලිද? කාලයට අහුවෙන්නත් බෑ. ඔගලන්ට මේ මොහොතෙන් පෙර කිසිම දෙයක් ගැන කතා කරන්න විදිහක් නෑ. මේ මොහොතට පෙර කිසිම මොහොතක් ගැන කතා කරන්න බෑ කාලය. මේ දැන් අවිද්‍යාව වැඩෙනවා. දැන් මේ මොහොතේ අවිද්‍යාව හේතුවට හේතු වැඩෙනවා. තේරුණාද? එහෙනම් කාලය ගැන මේ මොහොතට පෙර කිසිම දෙයක් පරමාර්ථයට නම් කතා කරන්න බෑ. තේරුණාද? එහෙනම් ඇත කියලා පවතින රූපයක් කිසිම මොහොතක කතා කරන්න බෑ. මිනිස්සේ ගත්තොත් ඒක ඇත නැත දෘෂ්ටියකට අහුවෙලා. සාපේක්ෂ ලෝකයකට අහුවෙලා. තේරුණාද? එතෙ මෙතන සත්වයේ කියන හැඟීම ගත්තොත් ආයේ ආයෙත් මේ රැවටීමට අහුවෙලා. තේරුණාද? එනම් මේ සේරම මොනවද අපි මෙච්චර කල් අරගෙන තිබිලා තියෙන්නේ? අවිද්‍යාපච්චය. සේරම අවිද්‍යාපච්චය. තේරුණාද? අවිද්‍යාපච්චය. දැන් බලන්න මොනවද දැන් අවිද්‍යාවට අහු නොවී තියෙන්නේ? බලන්නකෝ අවිද්‍යාවමනේ දැන් දුරු කරන්න වෙලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව පහළ වෙන්නේ අරමුණ පහළ වෙනකොට නේද? තණ්හාව පහළ වෙන්නේ අරමුණක පහළ වෙනකොට නේද? ඒතර අවිද්‍යාවයි තණ්හාවයි ක්‍රියාත්මක වෙන්නේ අරමුණ පහළ වෙනකොට විතරයි නේද? නිින්ද ගියාම නෑ නේද තද නිින්දේ? ඒතර අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන්න අරමුණටම හැරෙන්න වෙනව නේද අපිට? පැහැදිලිද? අරමුණටම හැරෙන්න ඕන නේද අවිද්‍යාවයි තණ්හාවයි දුරු කරන්න? පැහැදිලිද? අන්න එහෙනම් තමා තුලට හැරෙන්නේ ඊපස්සිකෝ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ ඊපස්සිකෝ තමා තුලට හැරෙන්න. තේරුණාද? අන්න දැන් මිදුල පේනවා. දැන් මිදුල පේනවා. තේරුණාද? එතකොටම හැරෙන්න පෙන පිළුවට හැරෙන්න. බලන්න පෙන පිළුව පැත්තේ. අර පෙන බිබුලු තිල බලන්න මොනවද තියෙන්නේ කියලා. පෙන පිළුව තුල දැන් මොනවද තියෙන්නේ? මුකුත්ම නැහැ. තේරුණාද? දැන් පෙන පිළුව ආවේ මේ සේරම එකතු කරලා නේද? උපාදාන. උපාදානනේ මේක. මේ ඔක්කොම එකතු කරලානේ ආවේ. නේද? එහෙනම් නැතුව යන්නේ මොනවද? අන්න දකින්න නැහැ. දැකීම නැහැ. තේරුණාද? එහෙනම් ඒ පෙන පිළුවේ මේක කපන්න. දකින්න. පෙන පිළුවේ මේක අතාරින්න. දකින්න. එන්න බලන්න. කෝ දකින්න කෙනෙක් ඔය පෙන පිළුවේ. දැකීමක් කෝ අතාරින්න. අසන්න අතාරින්න ඇසීම අතාරින්න. අසන්න. පෙන පිළුවේ මොනවද? අහන්නේ මොනවද? ඇහෙන්නේ මොනවද? තේරුණාද? බලන්න. දැන් මිදුල. මිදුල කිව්වා.
දැන් මියන්න කියනකොට ඉතුරු ගුයන්නයිලා යන්නයි නෑ නේද? එතකොට දැන් කනට එන්න ඉස්සලාම එන්නේ මේ ස්වරේ නේද? දුයන්න එනකොට මියන්නකෝ දුයන්න එනකොට ලයන්නකෝ දැන් ලයන්න එනකොට මේකත් නෑ නේද? ලයන්නත් ආපු දැන් ඉවර වුණා නේද? දැන් කොහො මිදුල? ඇහුනේ මොනවද? ඇහුනේ මොකද්ද මිදුල? කොයි මිදුලද ඇහුලා තියෙන්නේ එතකොට? දැන් මියන්න දුයන්න ලයන්න එකට එන්නේ නෑනේ කොයි වෙලේකවත්. නේද? එක එක ස්වරේනේ එන්න ඕනේ. මියන්න මැරෙනකොට නේ දුයන්න එන්නේ. කොහෙවත් නැවතිලා නෑ නේ ඕවා මිදුල කොහෙවත්. ඔය අකුරුතුන කොහෙවත් නැවතින්නේ නෑ නේද? දුයන්න එනකොට මියන්න මැරිලා නේද? ලයන්න එනකොට දුයන්නත් මැරිලා නේද? ඒතර ලයන්න ඇවිදින් මැරෙනකොට දැන් කොහො මියන්න දුයන්න ලයන්න. ඔය තුන එකතු කරලා බැඳලා පෙන්නන්නේ තණ්හාව. අන සංඛාර කියන්නේ ඔය එකතු කරලා පෙන්නනවා. සංඛාර කියන වචනේ අර්ථය තමයි ඒකත් එකතු කරලා අහන්න දෙයක් හදලා දෙනවා. මිදුල තියෙනවනේ දැන් එතකොට. මේ තුන එකතු කෙරුවොත් මිදුල නේද? මේ තුන එකතු කෙරිය හැකිද? මියන්න මැරෙන්න එපා දුයන්න එන්න. එක එක ස්වරයෙන් එක දරයකට පිට වෙන්නේ. දැන් එතකොට අහන්න දෙකුයි අසන්නෙකුයි නෑ නේද එතකොට? අන්න ඒකත් ඉවර කරන්න. එතකොට පවතිනවාද විඳින්නේ විඳීම? මේ එකින් එක එකින් එක එකින් එක මේක කඩලා බලන්න. තේරුණාද? කඩලා බලන්න. දැන් කඩලා බලන්න. ඔය එන අරමුණක් එනකොට හොඳට බලන්න. මේක කඩලා බලන්න පෙරලේ. තේරෙනවද? දැන් අතු ගන්න යන්න කලින් මේක විමර්ශනය කරන්න හොඳට. තත්පරය දෙක තත්පර දෙක තුන මේකට හැරිලා බලන්න. තේරුණාද? විමර්ශනය කරන්න. අරමුණක් එනකොට ඒ අරමුණ විමර්ශනය කරන්න. බලන්න මෙන්න පෙනපිඩුවක් මවල පෙන්නනවා. දැන් පෙනපිඩුව කිව්ව ගමන් අපිට කිසිම දෙයක් එකකින් ගන්න හම්බෙන්නේ නැහැ නේද? ගන්නම දෙයක් නැහැ නේද ඒක ඇතුලේ? මොනව බේලලා තියන්නවත් අල්ලලා ගන්නවත් රස විඳි මොකක්වත්ම කරන්න බෑ නේද ඉන්ද්‍රිය පහෙන් මොක? ඒක බොරුවක්ම නේද එතන එතන? කිසිම හරයක් නැති දෙයක් නේද පෙන්නන්නේ අපිට? ඒ උදාහරණය දීලා තියෙන බුදුහාමුදුරු බලන්නකො පෙනපිඩුව. ළමයා පෙනපිඩුව නේදකොට මෙතනින් එනකොට මේකත් ළමයා වෙනකොට පෙනපිඩුවක් නේ මේක. බුද්ධ රූපේ කිව්වත් පෙනපිඩුවක් නේ මෙතන. රූප උපාදානයක් විලානේ අපිට බුද්ධ රූපයක් පවතිනවා පේන්නේ. පවතින බුද්ධ රූපයක් වෙනවා නම් උපාදානයකට ගිහින් ඉවරයි අපි. වෙලා ඉවරයි මේ 12. තේරුණාද? වක්කලි ස්වාමීන් වහන්සේගේ පෙන්වීම මොකද්ද? මේ දිර දිරා යන කුණු ගය මොනවා බලන්නද? කවදාවත් දකින්න බෑ බුදුන්ව. බුදුන් දැක්කේ නෑ. කවුද බුදුන් දැක්කේ දා සමාජේ? රහතන් වහන්සේලා ඇරෙන්න මාර්ගඵලලාභී නැරෙන්න කවුරුවක් බුදුන් දැක්කේ නැහැ. දැන් මෑණි උතුම් හොඳ පැහැදිලිමක් කරනවා අර දුක් කියනවා කියලා අර බ්‍රහ්මේත්ද ගාන්ධර්වේත්ද අදුක් කියන නෑ මම අනන්ත ජීන කියලා. ඔක්කොම දිනලා. ඔව් මම අනන්ත ජීන දිනලා. හරි. ඒක හරි ලස්සනයි ඉතින් දිනේ එකට. ඔව් බලන්නකෝ ඉතින්. අදත් එහෙම වගේ නේද? ඔව්. බුදුන් වුණා නම් පස්වගතවස බුදුන් වඩිනවා කියනවනේ. පස්වගතවස බුදුන් වඩිනවා කියලාද කිව්වේ? අන්න රැවටිලා එනවා ආය අපි හොයාගෙන. දැන් ආය අපි හොයාගෙන එනවා ගානම් ගන්න එපා මේ සැරියාවට. තියෙනවා තියෙනවා තියෙනවා. තණ්හාව කියන්නේ රාගය නේද? ඒක එනකොටම ඒක ඇත්ත දැක්කනම් එතකොට එනම් කෙලෙස් නෑ. දැන් මේක එහෙම මිදුල මට අතු ගන්න තියෙනවා වෙලා එනවනේ ඊළඟට. එනවනේ ඊළඟට. වෙනවනේ ඉතින් ඊළඟට අන්න මිදුලේ ප්‍රමාණය රොඩු ගොඩ මිදුල වෙන් කරපු හැටි ඕකේ ගාසීට ඕපු ඊයම් කතා මේ වෙන පිළියේ තියෙනවද සංකාර වෙලා. මේ මෑණි මම ලස්සනේ අර අර දැන් මේ ලෝකෙන් කොටසක් අපි අතු ගන්න එහෙම කියනේවා. මේ ඒව හරි ගැඹිරයි. ඔව් දැන් ඉතින් බලන්නකෝ. සමස්තයක් මේ මුළු ලෝකෙමනේ අපි අඳුරගෙන තියෙන්නේ. අර අබක් මුලක් නැහැනේ අනන්ත වූ දිග පළලක් නේ. වෙන් කරගෙන. හැම වෙලේම මිදුල වෙන් කරලානේ. මිදුල වෙන් කරලා. ඒ වෙන් කරලා. අනන්ත ගස් අතරින් රෝස මල වෙන් රෝස මල් ගහ වෙන් කරගෙන නේ. වාහනයක් දැක්කත් අපි ආරාමී වෙන් කරලා. වෙන් කරලා. ආරාමී වෙන් කරලා. එතන ඉන්න පැවිදි අය වෙන් කරලා. වෙන් කරලා. අනිත් අයගෙන් වෙන් වෙලා සාපේක්ෂමයි හැම වෙලේ. සාපේක්ෂමයි හැම වෙලාවෙම.
නිරපේක්ෂ වෙන්න ඕනේ. මුලාවට බර වැඩි නේද මේ? දුම ධර්මයක් නෙමේක නේද? සසරේ ඇදයන් දින කොච්චර ගැඹුරුද කොච්චර අමාරුද කොච්චර ලස්සනද. දෙක ගන්න ඒක උඩ හරි. ඇයි පවුනේ දැන් ඉපපස. තෙබිලයිනේ. වෙල් පල්ලේ කියලා ගොහන්සේ කියලා අහලා නැහැ.